අපි වැඩේ පටන් ගමු. අපි ගිය සතියේ කතා කරා ආර්ථික විද්‍යාව කියන්නේ මොකද්ද? ආර්ථික විද්‍යාවේ වැදගත්කම මොකද්ද කියන එක. අපි ගිය සතියේ කරපේ පොඩ්ඩක් අපි ආයෙත් සාකච්ඡා කරලා බලමු. ආර්ථික විද්‍යාව කියන දරුව හිඟ සම්පත් වලින් ගන්න පුළුවන් ප්‍රශස්ත නිමුම කොහොමද ගන්නේ? ඒ වගේ මොනවාද ආර්ථික විද්‍යාවේ මේ ප්‍රශස්ත නිමුම ගන්න යනකොට මිනිසුන්ගේ කොහොමද හැසිරෙන්නේ? මේ හැසිරෙන ආකාරය විග්‍රහ කරන මේ හැසිරෙන ආකාරය විග්‍රහ කරන ආර්ථික විද්‍යාවට අපි කිව්වා ආර්ථික විද්‍යාව කියලා. ආර්ථික විද්‍යාවේ තියෙන වැදගත්කම තමයි අපේ තියෙන සීමිත සම්පත් වලින් ප්‍රශස්ත නිමුමක් ලබාගෙන ඒ ප්‍රශස්ත නිමුම කොහොමද අපි අපේ ජීවිතයේ ජීවන මට්ටම උසස් කරගන්නේ කියන එක තමයි ප්‍රධාන වශයෙන්ම කතා කරේ. ඊළඟට අපි කතා කරා ආර්ථික විද්‍යාවේ වැදගත්කම ගැන කතා කරද්දී වැදගත්කම ගැන කතා කරද්දී ආර්ථිකයේ කොහොමද සේවා නියුක්ත වෙලා තියෙන්නේ, ඒ කියන්නේ ආර්ථිකයේ තියෙන ආර්ථික ක්‍රියාකාරකම් ගැන කතා කරද්දී නිෂ්පාදනය, බෙදාහැරීම, පරිභෝජනය කියන කාර්යයන් කිහිපය කොහොමද අපි කරන්නේ, මේ අපි කරන යනකොට ඒකෙදි මොන වගේ විදිහටද බලපාන්නේ කියලා ගැන කතා කරා. ඊළඟට කතා කරා අපි ඕනෑම වෘත්තියකට බුද්ධිමත්ව තීරණ ගැනීමට, ජීවන තත්ත්වය උසස් කර ගැනීමට කරන දෙයක් තමයි. ඊළඟට දේ කතා කරා ඕනෑම රටවල් වල ජීවන මට්ටම අතර සංසන්දනාත්මකව විග්‍රහ කරන්න, නැත්නම් ඒ එක එක ආර්ථිකවල තියෙන ජීවන මට්ටම් පිළිබඳව විග්‍රහයක් කරගන්න අපි මෙතනදී කතා කරා. ඊට පස්සේ රජයකට බදු මගින් තම ආදායම ඉහළනම්වා ගැනීමටත් ඵලදායී වියදම් දැරීමටත් කරගන්න පුළුවන් මොන බදු වලටද අපි මේ මොන දේවල්කටද බදු ගන්න ඕන, මොන පැතිවලටද අපි සහනාධාර දෙන්න ඕන කියන එක අපි කතා කරා. ඊට පස්සේ අපි කතා කරා කුටුම්බ, ඒ කියන්නේ සේවා සපේන ආංශ, එදෙනින් එහාට පස්සේ නිෂ්පාදන අංශ, එදෙනින් එහාට පස්සේ පාරිභෝගික අංශය, සෝරි, රජය කියන මේ පාර්ශවයන් කොහොමද මේ ආර්ථිකයේ කටයුතු කරන්නේ, මේ මොන මොන දේවල්ද මෙතනදී බලපාන්නේ කියන එක අපි කතා කරා. හරි, අද තියෙන ප්‍රධානම මාතෘකාව තමයි දරුවෝ ඕගොල්ලන්ට කතා කරන්න තියෙන මේ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න යනකොට, ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න යනකොට ආර්ථික විද්‍යාව මොන වගේ දෙයක්ද, ඒ කියන්නේ ආර්ථික විද්‍යාව කොහොමද හැදිලා තියෙන එක, මේ ආර්ථික විද්‍යාවේදී මොනද මේ ආර්ථික විද්‍යාව කියන විෂයයට මොන වගේ තැනක්ද මේ ආර්ථිකයේ තියෙන්නේ, ඇයි මේකට ආර්ථික විද්‍යාවක් කියලා කියන්නේ, මොනවද මේකට තියෙන විශේෂ ලක්ෂණ. හරි, අපි අනුමාතෘකාවක් ලියාගමු. අනුමාතෘකාවක් ලියාගමු. ආර්ථික විද්‍යාව විද්‍යාවක් වන්නේ ඇයි? 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 හරි, මේ බලන්න අපි මේ කතා කරන විෂය තමයි ආර්ථික විද්‍යාව. ආර්ථිකය පිළිබඳව අධ්‍යයනය කරන විද්‍යාවට තමයි ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. හරිද? දැන් මම මේ කතා කරන්නේ ආර්ථික විද්‍යාව. ඇයි මේ විද්‍යාව කියන විෂයක් කියන එන විද්‍යාවක් කියන එකට හඳුන්වලා දෙන්නේ ආර්ථික හැඳින්වීම, නැත්නම් ආර්ථික අධ්‍යයනය, නැත්නම් ආර්ථික තත්ත්වය, ශ්‍රී ලංකා ආර්ථිකය කියන්නේ නැතුව මේ ආර්ථික විද්‍යාවක් කියලා කියන්නේ ඇයි? ඕක තමයි අද කතා කරන්නේ ප්‍රධාන වශයෙන් පළවෙනි පාර. හරි, පළවෙනියට. හරි, මොකද මේ හේතුව?
දරුවෝ ඕගොල්ලන්ට මතක ඇති ඔගොල්ලෝ දැනට ඉගෙන දැන්නම් ලොකු වීනේ දැන් ඉතින් ඔගොල්ලෝ 10 වසර වගේ වෙනකොට 10 වසර ආර්ථික කියන්නේ 6 6 ඉඳලා ඉස්සරහට පටන් ගන්න යනකොට 10 වසර 11 sorry 6 7 8 9 10 11 කියන වසරවල වලට ගැන කතා කරද්දී ඒක ඒ විෂයර ගැන කතා කරද්දී විද්‍යාව කියන එකක් අපි ඉගෙන ගත්තා. මේ විද්‍යාවේදී අපිට මූලික වශයෙන්ම පදනම වුණේ දරුවෝ මේ විද්‍යාව මූලික වශයෙන්ම පදනම වුණේ මූල ධර්ම. මූල ධර්ම සහ න්‍යායන් කියන ඒවා. න්‍යායන් මූල ධර්ම සහ න්‍යායන් මත තමයි දරුවෝ මේ විද්‍යාව කියන එකේ නිගමන ප්‍රතිඵල තීරණ කියන ඒවා ගත්තේ. නිගමන ප්‍රතිඵල තීරණ කියන ඒවා ගත්තේ දරුවෝ මූලධර්ම න්‍යායන් කියන ඒවා පදනම් කරගෙන. මේ දෙකේ දැන් හිතන්න සරලව ගත්තොත් එහෙම ඕගොල්ලන්ට ආවර්තිතා වගුව කියන එකක් අපි ඉගෙන ගත්තා. හරිද? ආවර්තිතා වගුව හීලිය නැහි මොකද හීලියම් නයිට්‍රජන් පොටෑසියම් මොන දැන් නම් මතකත් නැහැ. හරිද? ඕම ඕම කතා කරගෙන ගියා. එතකොට මේ ආවර්තිතා වගුව ගැන කතා කරද්දී හරිද? ආවර්තිතා වගුව ගැන කතා කරද්දී හීලියම් කියන්නේ මෙන්න මෙහෙම මූල ධර්මයක්. මේ හීලියම් කියන්නේ වායුවක්. හීලියම් වල බර මෙච්චරයි. හීලියම් වල තියෙන සංයුතිය මෙච්චරයි. එතකොට මෙහෙම කතා කරගෙන ගියා මේ හීලියම් කියන වායුව. දැන් මම එක උදාහරණයක් ගන්න. හරිද? එතකොට මේ මූල ධර්මය ගැන කතා කරගෙන පල්ලෙහාට යනකොට දෙකේ මූල ධර්ම ගැන කතා කරගෙන යනකොට හරි. හීලියම් කියන එක කොහොම හරි ගත්තද? අපි කියමු එච්චයි. මං හිතන හීලියම් කියන මූත් ඕනේ. හයිඩ්‍රජන් ගමුකෝ. දන්නවද්දී හයිඩ්‍රජන් හයිඩ්‍රජන්. හරිද? මේ බලන්නකෝ. අපි පොඩි දෙයක් ගමු. හයිඩ්‍රජන් දෙකයි ඔක්සිජන් එකයි එකතු වෙලා තමයි දරුවෝ අපි කතා කරන ජලය කියන එක හැදිලා තියෙන්නේ. ජලය කියන එක හැදලා. ඒක මූල ධර්මයක්. ඒක න්‍යායක්. මූල ධර්මයක් කියන එකේ තේරුම වෙන්නේ ඒක නියතාගයක් නැත්නම් නිශ්චිතාගයක්. මූල ධර්මයක් කිව්වහම දැන් නිශ්චිතාගයක්. හරිද? න්‍යායක් කියන දරුවෝ ඒක විෂය කරුණක්. ඒ කියන්නේ න්‍යායක් කිව්වහම හරි මේක තමයි හරිම දේ. මේක තමයි අපි පරීක්ෂණාගාරවල පරීක්ෂණ කරලා ආපු නිගමන. හරිද? එතකොට මූල ධර්ම හා න්‍යායන් මත පදනම් වෙලා තමයි අපි මම කියන්නේ H2O කියන්නේ ජලය කිය. ඒක ඔයාට ජල අංශුවක් අරගෙන එච්චණු ඒක බැලුවාම අන්වීක්ෂකෙන් ඔයාට පේනවා එච්චණු දෙකකුයි ඕ අණු එකකුයි පේනවා. මේදී ඉතින් මෙහෙමද මන් දන්නේ මං හිතන්නේ මෙහෙම මේ දැලිසක් ආකාරයෙන් බැලුවාම H2O මේ ඕ අණුව ඊට අනුරූපව තියෙන එච්චණු දෙක මෙහෙම ඔයාට ඕක පේනවා. හරිද? දැන් තේරෙනවා මූල ධර්මය කියන්නේ ඒක. න්‍යාය කියන්නේ ඒක. මූල ධර්මයක් කියන්නේ නිශ්චිත දෙයක්, නිශ්චිත පිළිගන්න දෙයක්. න්‍යායක් කියන දරුවෝ අපි විද්‍යාත්මකව ඔප්පු කරලා විද්‍යාත්මකව දායක බලලා ඒක ඔප්පු කරලා ඒක සම්මතයක් විදිහට පාවිච්චි කරන දෙයක්. හරිද? දැන් එතකොට මේක මේ විද්‍යාව කියන එක මොනවා හරි දෙයකට අපි ප්‍රතිඵලයක් අපි මෙයක් අදාළ කරොත් එහෙම අපිට ඒක ඔප්පු කිරීමේ හැකියාවක් තියෙනවා. ඒකට විෂයානුබද්ධ පරීක්ෂණ කරලා ඒකට විෂයානුබද්ධව නිගමනවලට එළඹිලා ඔහම මේක ඔප්පු කරන්න පුළුවන්. හරිද? ඊළඟ දේ තමයි දැන් මෙතන මේ ප්‍රතිඵල නිගමන තීරණ කියන ඒවා ගත්තේ
ප්‍රතිඵල නිගමන තීරණ කියන ඒවා ගත්තේ ප්‍රධාන වශයෙන්ම කතා කරපු එක මේ මූලධර්ම සහ න්‍යායයන් මත පදනම් වෙලා. හරිද? එතකොට ඔයාලට මොනවා හරි තැනකදී හරි හරි එතකොට තේරෙනවා මූලධර්ම හා න්‍යායයන් මත පදනම් වෙලා තමයි විද්‍යාව හැදෙන්නේ. හරි, එහෙනම් අපි ලියා ගන්නවා ආර්ථික විද්‍යාව විද්‍යාවක් වන්නේ ඇයි. හරි, ලියන අංක එක මෙහෙම ලියන්න. සාමාන්‍ය විද්‍යාවලදී විද්‍යාවකදී සාමාන්‍ය විද්‍යාවකදී අර්ථ සාමාන්‍ය විද්‍යාවකදී එහි නිගමනයන් ප්‍රතිඵල තීරණ වලට එළඹෙන්නේ කිසියම් විද්‍යානුකූලව ඔප්පු කළ හැකි න්‍යායන් සහ මූලධර්ම මත පදනම් වයි. හරි, ලියන්න ඊළඟට. මෙම න්‍යායන් සහ මූලධර්ම යම් නිශ්චිත අවස්ථාවකදී ස්ථාවරව පවතින බැවින් මෙම න්‍යායන් සහ මූලධර්ම මත පදනම්ව ගනු ලබන
මෙම න්‍යායන් සහ මූලධර්ම මත පදනම්ව ගනු ලබන නිගමන තීරණ සහ ප්‍රතිඵල විෂයානුකූල ඔප්පු කිරීමේ හැකියාවක් සහ ඔප්පු කිරීමේ හැකියාවක් සහ ස්ථාවරාගයක් ගනී. හරි. ලේමෝ. ආර්ථික විද්‍යාවේදීද ආර්ථික විද්‍යාවේදීද ඇති කරගන්නා නිගමනයන් ප්‍රතිඵල සහ තීරණවල ස්ථාවරාගයක් පවතින අතර යම් කිසි මෙහෙම ලියන යම් කිසි ස්ථාවර තත්ත්වයක් පවතින අතර යම් කිසි ස්ථාවර තත්ත්වයක් පවතින අතර මේවා ඔප්පු කිරීමේ හැකියාවක්
මේවා ඔප්පු කිරීමේ හැකියාවක් පවතී. පවතී. හරි. ලේමෝ. උදාහරණ දාමු. හරි. දරුමට විනාඩිය දෙන්න. හරි දරු. උදාහරණයක් දාන්න. භාණ්ඩයක මිල වැඩි වන විට භාණ්ඩයක මිල වැඩි වන විට පාරිභෝගිකයන් විසින් එම භාණ්ඩය පාරිභෝගිකයන් විසින් එම භාණ්ඩය ඉල්ලම් කරනු ලබන ප්‍රමාණය ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවේ ක්‍රමයෙන් අඩුවේ හරි. දෙන මෙය ඉල්ලුම් නීතිය ලෙස ආර්ථික විද්‍යාවේදී හැඳින්වේ. හරි. ලියන්න. ලියනලාට ලියන මිල වැඩිවන සෑම විටකදීම මිල වැඩිවන සෑම විටකදීම සාමාන්‍ය භාණ්ඩයකදී පාරිභෝගිකයන් විසින් ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක්
අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් ආර්ථික විද්‍යාව පවතින න්‍යායන් සහ මූලධර්ම මත පදනම්ව ලබාගෙන ඇත. හරි. ලේම ඊළඟට අපි මේ කතා කරන්න අද දවසේ කතා කරන ඊළඟ මාතෘකාව. හරි. එතකොට ආර්ථික විද්‍යාව කියලා කිව්වහම විද්‍යාවක් වෙන්නේ මේ ආර්ථික විද්‍යාවේ නිගමනයන් සහ මූලධර්ම කියන දේවල් මත පදනම් වෙලා තමයි මේක අවසාන ප්‍රතිඵලයක් ගන්න. ඒ කියන්නේ මූල නිගමනයන් සහ ප්‍රතිඵල තීරණය කරන්නේ මේ මූලධර්ම සහ න්‍යායන් මත පදනම් වෙලා. හරිද? ඕක තමයි කතන්දරය. හරි. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි අපිට ඇති වෙන ඊළඟ ප්‍රශ්නය තමයි අපි කතා කරන ඊළඟ ප්‍රශ්නය තමයි ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවේ රැජින ලෙස සලකන්නේ ඇයි? ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවේ රැජින ලෙස සලකන්නේ ඇයි? නැත්නම් ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවක් ලෙස හඳුන්වන්නේ? හරි, මේව ලියමු අපි. ටුඩේ නะ මේව ලියන්න. ආර්ථික විද්‍යාව අපි මේ දෙකම ප්‍රශ්න දෙකම එකට එකතු කරලා ලියමු. ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාව ලෙස සැලකෙන්නේ ඇයි? සමාජ විද්‍යාවක් ලෙස සැලකෙන්නේ ඇයි? හරි. ලේනා අපි ළඟට තියන්න මේක යටදී. හරි. සමාජ විද්‍යාව කිව්වහම දරුවෝ කතා කරන ප්‍රධානම දේ තමයි සමාජයේ ජීවත් වන මිනිසුන්ගේ හැසිරීම් රටා අධ්‍යයනය කරන එක තමයි සමාජ විද්‍යාවක කරන්නේ. එතකොට ආර්ථික විද්‍යාව කියන දේ මූලික වශයෙන්ම පදනම් වෙලා තියෙන්නේ ආර්ථිකයේ ජීවත් වන මොනවද? ආර්ථිකයේ ජීවත් වන ආර්ථික පාර්ශවයන් නැත්නම් ආර්ථික තීරකයන්. නැත්තම් අපි කතා කරන පාර්ශවයන්. ආර්ථික තීරකයන් එහෙම නැතුනොත් පාර්ශවයන්ගේ මොනවද? ආර්ථික ක්‍රියාකාරකම් තමයි මෙතනදී අධ්‍යයනය කරන්නේ. ආර්ථික ක්‍රියාකාරකම්. ආර්ථික ක්‍රියාකාරකම් මෙන්න මේ ආර්ථික තීරකන ආර්ථික පාර්ශවයන්ගේ ආර්ථික ක්‍රියාකාරකම් ගැන කතා කරද්දී ආර්ථික ක්‍රියාකාරකම් තමයි නිෂ්පාදනය, බෙදා හැරීම, මාද පරිභෝජනය. කියන දේවල් තමයි මූලික වශයෙන්ම ආර්ථික විද්‍යාවේදී මෙතන හඳුන්වන්නේ. හරිද? එතකොට ආර්ථික තීරකයන් ගැන කතා කරද්දී ආර්ථික තීරකයන් කියන්නේ කවුද? ආර්ථික පාර්ශවයන් නැත්නම් ආර්ථික තීරකයන් කියන්නේ කවුද?
අංග එක කවුද ඉන්නේ? කුටුම්භ. අංක දෙක නිෂ්පාදන අංශය. අංක තුන රජය. අංක තුන රජය. මෙන්න මේ පාර්ශවයන්ගේ කොහොමද නිෂ්පාදනය කරන්නේ, කොහොමද පරිභෝජනය කරන්නේ, කොහොමද ඒගොල්ලෝ බෙදා හරින්නේ කියන එක තමයි විග්‍රහ කරන්න හදා. එතකොට මෙන්න මෙතනදි කරන දේදල් තමයි අපි මේක විග්‍රහ ආර්ථික විද්‍යාව විදියට හදාරන්න. මෙන්න මේගොල්ලෝ ටික එකතු වෙලා මේගොල්ලෝ කොහොමද හැසිරෙන් සමාජ විද්‍යාවක කරන්නේ, සමාජ මිනිසුන්ගේ හැසිරීම අධ්‍යයනය කරක. සමාජ විද්‍යාවේ කතා කරන සමාජයේ මිනිසුන්ගේ හැසිරීම අධ්‍යයනය කරනවා. අධ්‍යයනය කරනවා. සමාජ විද්‍යාවත් කරන්නේ මිනිසුන්ගේ හැසිරීම අධ්‍යයනය කරන එක. ආර්ථික විද්‍යාව කරන්නෙත් ආර්ථිකයේ ක්‍රියාකාරකම් හෙවත් ආර්ථිකයේ හැසිරීම. ආර්ථිකයේ හැසිරීම අධ්‍යයනය කරන එක. දරුව මේකෙත් කරන්න මිනිසුන්ගේ හැසිරීම අධ්‍යයනය කරනවා. ඒ වගේ තමයි මෙතනදිත් කරන්න මිනිසුන්ගේ හැසිරීම අධ්‍යයනය කරන ආර්ථික විද්‍යානුකූලව දෙකේම කරන්න හැසිරීම අධ්‍යයනය කරන නිසා අපි සමාජ විද්‍යාවක් විදියට හඳුන්වන ආර්ථික විද්‍යාව. හරි, සමාජ විද්‍යාවක් ලෙස හඳුන්වන ආර්ථික විද්‍යාව. මේ ප්‍රධාන කාරණාව. මේ කාරණාංක දෙකක් මත පදනම් වෙලා තමයි ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවේ රැජින සොරි සමාජ විද්‍යාව කියලා කියන්නේ. හරිද? අංක එක මොකද? සමාජ විද්‍යාවෙන් සිදු කරන්නේ සමාජයේ මිනිසුන්ගේ හැසිරීම අධ්‍යයනය කරන එක. ආර්ථික විද්‍යාවෙන් කරන්නේ ආර්ථික තීරකයන්ගේ නැත්නම් ආර්ථික පාර්ශවයන්ගේ ආර්ථික ක්‍රියාකාරකම් අධ්‍යයනය කරන එක. එහෙම නැත්නම් ආර්ථික හැසිරීම අධ්‍යයනය කරන එක. මෙම සමාජ විද්‍යාවේ සහ ආර්ථික විද්‍යාවේ යන දෙකෙන්ම සිදු කරන්නේ මිනිසුන්ගේ හැසිරීම අධ්‍යයනය කරන එක. එතකොට මිනිසුන්ගේ හැසිරීම අධ්‍යයනය කළා තමයි මේගොල්ලෝ අවසාන ප්‍රතිඵලයක්, නිගමනයක්, මූලධර්ම න්‍යායක් මත පදනම් වෙලා තමයි මේගොල්ලෝ මේක තීරණය කරන්නේ. තීරණයක් ප්‍රතිඵලයක් කියන එක ඉන්නේ. හරිද? අංක එක. ඊළඟ දේ තමයි දැන් ආර්ථික විද්‍යාව, දැන් ආර්ථික විද්‍යාව විද්‍යාවක් කිව්වා. දරෝ විද්‍යාවකදී තියෙන්නේ කිසියම් නිශ්චිත සංවෘත පරිසරයක් තුළ තමයි මේක විද්‍යාවේදී අපි කතා කරන්නේ. දැන් හිතන්න අපි උදාහරණයක් දෙන හොඳම උදාහරණය තමයි අපි විද්‍යාවට අනුකූලව පරීක්ෂණ කරන්නේ විද්‍යාගාර තුළ. විද්‍යාගාර තුළ. නමුත් දරුවෝ ආර්ථික විද්‍යාවේ පරීක්ෂණ සහ නිගමනයන් සහ ප්‍රතිඵල කියන ඒවා අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ තියෙන අවසාන ප්‍රතිඵලය කියන එක අපිට තීරණය කරන්න පුළුවන් දරුවෝ සාමාන්‍ය සමාජයක මිනිසුන්ගේ හැසිරීම මත. එතකොට මෙහි අවසාන ප්‍රතිඵලය තීරණය කරන්නේ ආර්ථික විද්‍යාවේ අවසාන අවසාන ප්‍රතිඵල තීරණ නිගමන කියන ඒවා. අවසාන තීරණ ප්‍රතිඵල නිගමන කියන ඒවට එළඹෙන්න පුළුවන් මොකද? විද්‍යාගාර තුළ සිදු කරන පරීක්ෂණ නොවේ. මොකද? සාමාන්‍ය මිනිසුන් ආර්ථිකයේ හැසිරෙන ආකාරය මත මේ අවසාන ප්‍රතිඵල තීරණය කරන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ ආර්ථිකයේ හැසිරීම අධ්‍යයනය කිරීමෙන්. කිරීමෙන් හරිද? ඒ කියන්නේ සරලව ගත්තොත් එහෙම ආර්ථික විද්‍යාවේ කතා කරන දෙයක්
ආර්ථික විද්‍යාව කතා කරන නිගමනයක් ඒකෙන් මූලධර්මයක් න්‍යායක් දරුවෝ විද්‍යාගාරයකට පමණක් නෙවෙයි සීමා වෙන්නේ මේ විද්‍යාගාරයෙන් ඔබට ඇවිල්ලා සාමාන්‍ය සමාජයක තමයි මේව ඔප්පු කරන්න වෙන්නේ. විද්‍යාව නම් විද්‍යාගාරයකට සීමා වෙනවා. හරිද? නමුත් දරුවෝ සාමාන්‍ය සමාජයකට ඇවිල්ලා තමයි මේ වගේ න්‍යායන් සහ මූලධර්ම කියන ඒවා ඔප්පු කරන්න වෙන්නේ. තේරුණාද? හරි, ලියමු. ලියන්න මෙහෙම කරලා. අංක එක. ලියන්න. ලියන්න. සමාජ විද්‍යාවක් මගින් සිදු කරන්නේ. සමාජ විද්‍යාවක් මගින් සිදු කරන්නේ. සමාජ විද්‍යාවක් මගින් සිදු කරන්නේ. සමාජයේ ජීවත් වන මිනිසුන්ගේ හැසිරීම අධ්‍යයනය කිරීමයි. හැසිරීම අධ්‍යයනය කිරීමයි. හැසිරීම අධ්‍යයනය කිරීමයි. හැසිරීම අධ්‍යයනය කිරීමයි. මේකට ආර්ථික විද්‍යාවේද සිදු කරන්නේ. ආර්ථික විද්‍යාවේද සිදු කරන්නේ. ආර්ථික තීරණයන් ඒ ආර්ථික තීරණයන්ගේ එහෙම නැත්නම් ආර්ථික පාර්ශවයන්ගේ ආර්ථික තීරකයන්ගේ එහෙම නැත්නම් අපි කියන ආර්ථික පාර්ශවයන්ගේ ආර්ථික තීරකයන්ගේ එහෙම නැත්නම් අපි කතා කරනවා ආර්ථික පාර්ශවයන්ගේ ආර්ථික ක්‍රියාකාරකම්. ආර්ථික ක්‍රියාකාරකම් ආර්ථික ක්‍රියාකාරකම් වරණක ලියාගන්නතර හැසිරීම. ආර්ථික හැසිරීම ආර්ථික ක්‍රියාකාරකම් එහෙමතල අපි කියන ආර්ථික හැසිරීම කියන අධ්‍යයනය කිරීමගේ ආර්ථික හැසිරීම අධ්‍යයනය කිරීමගේ මොනතර ආර්ථික හැසිරීම නිෂ්පාදනය බෙදා හැරීම පරිපෝෂණය යන එකදා යන නිෂ්පාදනය බෙදා හැරීම පරිභෝජනය
සතුටයි. අපේ නයි ඊළඟ දෙයට දැන් පළවෙනි නිගමනය ආවා. මොකද පළවෙනි සමානකම ආවා සමාජ විද්‍යාවේ සිදු කරන්නේ සමාජයේ මිනිසුන්ගේ හැසිරීම අධ්‍යයනය කරන එක, ආර්ථික විද්‍යාවේ සිදු කරන්නේ සමාජයේ මිනිසුන්ගේ හැසිරීම අධ්‍යයනය කරන එක. එහෙනම් සමාජයේ මිනිසුන් කිව්වහම තමයි දරුවෝ මේ ආර්ථික පාර්ශ්වයෙන් තමයි මේක. හරි. රජය, කුටුම්බ, නිෂ්පාදන අංශ. එතකොට මේ සාමාන්‍ය සමාජයක කතා කරලා මේ සාමාන්‍ය සමාජයේ කතා කරලා රජය ඉන්නවා. හරි. එක දෙක කුටුම්බ ඉන්නවා. ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු සාමාන්‍ය පවුල ඉන්නවා. නිෂ්පාදන අංශය දෙදෙනම ඉන්නවා. කිසිදු ගැටලුවක් නැහැ. සාමාන්‍ය සමාජයේ මිනිස්සු කිව්වා රජය, කුටුම්බ, නිෂ්පාදන අංශ කියන තුනම මේ මිනිස්සුන් විදියට ඉන්නවා. අද ආර්ථික විද්‍යානුකූලව තමයි අපි ආර්ථික පාර්ශ්වයන් කියලා කිව්වේ. හරිද? සමාජ විද්‍යාව ගැන කතා කරද්දී මිනිසුන් කියලා කියන්නේ ඒකයි. මේ සමාජ විද්‍යාව වචන මිනිසුන් ආර්ථික විද්‍යාව වචනයෙන් තමයි දරුවා ආර්ථික පාර්ශ්වයන් කියලා කියන්නේ. තේරුණාද? හරි. ලියමු. දෙවැනි එක. දෙවැනි එක. දෙවැනි එක. දෙවැනි හේතුව. හරි, ලියන ඊළඟට දෙවැනි හේතුව. ද ඊළඟට අපි කතා කරන ප්‍රධානම දේ තමයි ඊළඟට අපි කතා කරන ප්‍රධානම දේ තමයි මොකද? ආර්ථික විද්‍යාවේ ප්‍රතිඵල තීරණ නිගමනයන් කියන ඒවා මොකද? විද්‍යාගාරවලට පමණක් සීමා නොවී සාමාන්‍ය සමාජයේ මිනිසුන්ගේ හැසිරීම අධ්‍යයනය කිරීම තුළින් තීරණය කරන්න පුළුවන්. තේරෙනවද? සාමාන්‍ය සමාජයේ මිනිසුන්ගේ හැසිරීම මගින් ඔප්පු කිරීමේ හැකියාවක් තියෙනවා. මේ සාමාන්‍ය සමාජ විද්‍යාවෙත් කරන්නේ තමයි සාමාන්‍ය මිනිසුන්ගේ හැසිරීම අධ්‍යයනය කරන සාමාන්‍ය තත්ත්වවලදී. හරිද? හරි. අපි එක ගලපල ලියමු. මෙහෙම ලියන්න. ලියන්න. ආර්ථික විද්‍යාව ආර්ථික විද්‍යාව කිසියම් සංවෘත පරිසරයක් සරි මෙහෙම ලියන ආර්ථික විද්‍යාව විද්‍යාගාරයක් මෙන් ආර්ථික විද්‍යාව විද්‍යාගාරයක් මෙන් කිසියම් සංවෘත පරිසරයකට පමණක් කිසියම් සංවෘත පරිසරයකට පමණක් කිසියම් සංවෘත පරිසරයකට පමණක් සීමා නොවී සීමා නොවී කිසියම් සංවෘත පරිසරයකට පමණක් සීමා නොවී සාමාන්‍ය මිනිසුන්ගේ සාමාන්‍ය සමාජයේ රජය රජය කුටුම්බ රජයකම කුටුම්බකම
රජයකමා, කුටුම්භකමා, නිෂ්පාදන අංශවල නිෂ්පාදන අංශවල ආර්ථික ක්‍රියාකාරකම් ආර්ථික ක්‍රියාකාරකම් අධ්‍යයනය කිරීම තුළින් ආර්ථික ක්‍රියාකාරකම් අධ්‍යයනය කිරීම තුළින් ආර්ථික ක්‍රියාකාරකම් අධ්‍යයනය කිරීම තුළින් ප්‍රතිඵල හා නිගමන වලට ප්‍රතිඵල හා නිගමන වලට එළඹීමේ හැකියාවක් පවතී. ප්‍රතිඵල හා නිගමන වලට එළඹීමේ හැකියාවක් පවතී. හරි. එතකොට සාමාන්‍ය සමාජයක වගේම තමයි දරුවෝ මෙන්න මේ ආර්ථික විද්‍යාවෙත් අපි සාමාන්‍ය මිනිසුන්ගේ හැසිරීම මත පදනම් වෙලා තමයි ආර්ථිකයේ මෙන්න මේ නිගමන සහ ප්‍රතිඵල මත තීරණය වෙන්නේ. තේන තීරණය කරන්න නිගමන සහ ප්‍රතිඵල තීරණය කරන්න. එතකොට සාමාන්‍ය සමාජයක වගේම තමයි සාමාන්‍ය ආර්ථික සාමාන්‍ය සමාජ විද්‍යාවක වගේම තමයි ආර්ථික විද්‍යාවත් සමාජයේ මිනිසුන්ගේ හැසිරීම අධ්‍යයනය කරන නිසාත් ඒ තුළින් තීරණ නිගමන ප්‍රතිඵලවලට එන නිසාත් අපි කියනවා සාමාන්‍ය සමාජ විද්‍යාවක් තමයි ආර්ථික විද්‍යාවක් කියලා කියන්නේ. තේරෙනවද? හරි. චුටි තල් ලකුණක් දාලා ලියන්න අර මං කිව්වේ. මොකද අර මං කිව්වේ? මේක තමයි හොඳම ආර්ථික විද්‍යාව. නැත්නම් සමාජ විද්‍යාවේ රැජින ලෙස සලකන්නේ ආර්ථික විද්‍යාව කියලා කිව්වා. හරි. ඒකටත් ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒකටත් ප්‍රධාන යම් කිසි හේතුවක් තියෙනවා. හරිද? මේ බලන්න. අපි ලියමු. ලියන්න. ආර්ථික විද්‍යාව ඊළඟ පොඩි චුටි තල් ලකුණක් දාලා වෙනම ලියන්න. හොඳේ. ආර්ථික විද්‍යාව ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවේ රැජින ලෙස සැලකෙන්නේ ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවේ රැජින ලෙස සැලකෙන්නේ
සැලකෙන්නේ. හේතු ක්‍රියාකාරණා කීපයක් තියෙනවා. අපි එකින් එක කතා කරමු. අංක එක සමාජ විද්‍යාව. මම කියන්නේ මොකද්ද? හැම සමාජ කියන්නේ සමාජ විද්‍යාව ඇතුළේ තියෙනවා ගොඩක් දේවල්. මොනවාද? නීතිය තියෙනවා. ඊට පස්සේ දේශපාලන විද්‍යාව තියෙනවා. භූගෝල විද්‍යාව තියෙනවා. කාලගුණික විද්‍යාව තියෙනවා. ඊට පස්සේ සන්නිවේදන විද්‍යාව තියෙනවා. ඔහොමම මනෝ විද්‍යාත්මක ඉද මේ හැම විද්‍යාවක් ඇත. මේ සමාජ විද්‍යාව කියලා කිව්වහම ඒක විෂයපදයක් නෙවෙයි. ඒ විෂයපදයට අදාළ වූ විෂය කරුණු කිහිපයක් තියෙනවා. කිහිපයක් කියන්නේ එක එක විෂයන් කිහිපයක් තියෙනවා. මොනවාද උදාහරණය? මනෝ විද්‍යාව. මනෝ විද්‍යාව. ඊට පස්සේ අපි කතා කරා මොනවාද? පාරිසරික විද්‍යාව නැත්නම් ස්වභාවික විද්‍යාව. විද්‍යාව. ඊට පස්සේ නීතිය. නීති. හරිද? නීතිය. ඊට පස්සේ එතනින් ගියාට පස්සේ මොනවද? භූගෝල විද්‍යාව, සන්නිවේදනය, දේශපාලනය. ඔන්න මම ඒකත් කතා කරමු. දේශපාලනය. කියන මේ විද්‍යාවන් කිහිපයකට බෙදෙනවා මේ සමාජ විද්‍යාව කියන. මේ සමාජ විද්‍යාව කියන එක කොටස් කිහිපයකට බෙදෙනවා. නමුත් දරුව ආර්ථික විද්‍යාවට ආවට පස්සේ මේ සියලුම කොටස් ගැන අපි නිසියාකාරව අධ්‍යයනය කරනවා. ඒ කියන්නේ අපි සමාජ විද්‍යාව ගැන කතා කරද්දි මොනවාද, මේ ආර්ථික විද්‍යාව ගැන කතා කරද්දි මොනවාද, මනෝවිද්‍යාව ගැන කතා කරනවා, ස්වභාවික විද්‍යාව ගැන කතා කරනවා, නීතිය ගැන කතා කරනවා, දේශපාලනය ගැන කතා කරනවා, මිල මට්ටම් ගැන කතා කරනවා. ඔය හැම දෙයක්ම ටික 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 කතා කරනවා. එතකොට අංග එක ආර්ථික විද්‍යාව මගින් මිනිසුන්ගේ හැසිරීම අධ්‍යයනය කරන එකත් වගේම තමයි සමාජ විද්‍යාවේ වෙන වෙනම කතා කරන පුළුල් විෂයපතයන් පිළිබඳව පොදු අධ්‍යයනයක් ආර්ථික විද්‍යාව තුළින් කරනවා. හරිද? හරි, ලියන්න. අංග එක ලියන්න. ලියන්න. ආර්ථික විද්‍යාව මිනිසුන්ගේ ආර්ථික විද්‍යාව මිනිසුන්ගේ විවිධ හැසිරීම් අධ්‍යයනය කරන අතරම විවිධ හැසිරීම් අධ්‍යයනය කරන අතරම හැසිරීම අධ්‍යයනය කරන අතර සමාජ විද්‍යාවේ පවතින අනෙකුත් විෂයපතයන් වන සමාජ විද්‍යාවේ පවතින අනෙකුත් විෂයපතයන් වන මනෝවිද්‍යාව, මනෝවිද්‍යාව, නීතිය,
මනෝවිද්‍යාව නීතිය දේශපාලනය වැනි විෂයන් පිළිබඳව සාමාන්‍ය පොදු අධ්‍යයනයක් විෂයන් පිළිබඳව සාමාන්‍ය පොදු අධ්‍යයනයක් සාමාන්‍ය පොදු අධ්‍යයනයක් සාමාන්‍ය පොදු අධ්‍යයනයක් සාමාන්‍ය පොදු අධ්‍යයනයක් ආර්ථික විද්‍යාව තුළ සිදු කරයි. සාමාන්‍ය පොදු අධ්‍යයනයක් ආර්ථික විද්‍යාව තුළ සිදු කරයි. හරි. හරි. ඔන්න අංක එක හේතුව තමයි මොකද මේ සමාජ විද්‍යාවේ චූටි චූටි කෑලි වලින් ගිහිල්ලා අධ්‍යයනය කරන පිළිබඳ මේ අධ්‍යයනයන් ආර්ථික විද්‍යාවට කතා කරද්දී අපි මේක හැම මෙන්න මේ හැම පාර්ශ්වයක් පිළිබඳව අපි චූටි චූටි අධ්‍යයනය කරලා එනවා. එතකොට සමාජ විද්‍යාවේදී අර වෙන වෙනම විෂය කතා කරන විෂයපදයන් පිළිබඳවත් අපි ආර්ථික විද්‍යාවේදී අපි කතා කරලා තමයි ආර්ථික විද්‍යාව නිගමනයන් වලට එළඹෙන්නේ. තේරෙනවද? අංක එක හේතුව මොකද? ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාව රැජින ලෙස සැලකෙන්නේ. හරිද? හරිද? මම මේ ප්‍රශ්න ඇතුලේ ප්‍රශ්න දෙකක් තියෙනවා. හරිද? ප්‍රශ්න ඇතුලේ ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් සමාජ විද්‍යාවක් වෙන්නේ ඇයි මොකද ආර්ථික විද්‍යාව? ඊට පස්සේ මේ සමාජ විද්‍යාවේ රැජින ලෙස සැලකෙන්නේ ඇයි? හරිද? හරි. කියන්න ඊළඟ එක. කියන්න. ලියන්න. ලියන්න. වෙනත් ඕනෑම කායික හා මානසික වෙනත් ඕනෑම කායික හා මානසික අවස්ථාවකට පෙර අවශ්‍යතාවයකට පෙර ආහාර ගැනීම වැනි
ආහාර ගැනීම වැනි මූලික පරිභෝජන අවශ්‍යතා පිළිබඳව මූලික පරිභෝජන අවශ්‍යතා පිළිබඳව ආර්ථික විද්‍යාවේ ප්‍රධාන වශයෙන් ආර්ථික විද්‍යාවේදී ප්‍රධාන වශයෙන් ආර්ථික විද්‍යාවේ ප්‍රධාන වශයෙන් අධ්‍යයනය කිරීම සිදු කරයි. අධ්‍යයනය කිරීම සිදු කරයි. අධ්‍යයනය කිරීම සිදු කරයි. හරි. දැන් මේ දැනෙදි කියන මහා සරල දෙයක්. මොකද මේ සරල දෙය? මනෝවිද්‍යාව, ස්වභාවික විද්‍යාව, දේශපාලන විද්‍යාව කියන එක තියෙනවා. ප්‍රශ්නයක් නෑ. තියෙනවා ආර්ථික විද්‍යාවේ සාමාන්‍ය තත්ත්වවල තියෙනවා මනෝවිද්‍යාව ස්වභාවික විද්‍යාව දේශපාලන විද්‍යාව නෛතික විද්‍යාව තියෙනවා සමාජ විද්‍යාවේ තියෙනවා හරිද මේ මීට වඩා ගොඩක්ම වැදගත් වෙනවානේ මිනිසුන්ගේ ආහාර කියන අවශ්‍යතාවය ඉටු කරගන්න පුළුවන් මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවයන් මොනවාද ප්‍රධාන පරිභෝජන අවශ්‍යතාවයන් ආහාර ඇඳුම් පැළඳුම් නිවාස වගේ දේවල් මේ සමාජ විද්‍යාවේදී කතා කරන මේ ස්වභාවික විද්‍යාව නීතිය නීතිය ගැන එච්චරම ලොකෝට ලොකුම වැදගත්කමක් තියෙනවද වැදගත්කමක් තියෙනවා යම් තාක් දුරකට නීතිය කියන එකක් අපි සාමාන්‍ය පොදු පිළිගැනීමක් යටතේ මොන හරි දෙයක් අපිට අසාධාරණයක් වුණොත් අපි ක්‍රියාත්මක කරන්න නම් අර ඒක යනවා අපි නීතිය පැත්ත. ඒක නීතිය කියන එක හැමතිස්සෙම මට ඕන වෙන්නේ නැහැ. නමුත් ආහාර කියන එකක් මට එදිනදා ජීවිතය පවත්වාගෙන යන්න. පරිභෝජනය කියන එකක් එදිනදා ජීවිතය පවත්වාගෙන යන්න. ඇඳුම් පැළඳුම් නිවාස ආහාර පාන වගේ දේවල් මට එදිනෙදා ජීවිතය පවත්වාගෙන යන්න තියෙන ගොඩක් අත්‍යවශ්‍ය කාරණා. මේ එදිනෙදා ජීවිතය පවත්වාගෙන යන්න තියෙන ගොඩක්ම අත්‍යවශ්‍ය කාරණා පිළිබඳව අධ්‍යයනයක් සිදු කරන්නේ ආර්ථික විද්‍යාව මගේ. මේ සමාජ විද්‍යාවේ මේ ඉගෙන ගන්න ඒවා නරක දේවල් නැත වැදගත් නෑ කියන එක නෙවෙයි. ඊට වඩා ගොඩක් වැදගත් දේවල් තමයි ආර්ථික විද්‍යාවේදී කතා කරන්නේ. තේරෙනවද? ඒක දෙවෙනි හේතුව. ලේන අපි ඊළඟට යන්න යන ඊළඟට යන බාණ්ඩ හා ඊළඟ ඊළඟ හේතුව තුන්වෙනි හේතුව ලියන බාණ්ඩ හා සේවා අත්පත් කර ගැනීමට බාණ්ඩ හා සේවා අත්පත් කර ගැනීමට මිනිසුන් තුළ ඇති මිනිසුන් තුළ ඇති මිනිසුන් තුළ ඇති අසීමිත ආශාවන් සහ අසීමිත ආශාවන් සහ අසීමිත ආශාවන් සහ
සීමිත ආසාවන් සහ සමාජය තුළ පවතින සම්පත් සීමා සහිත වීම සමාජය තුළ පවතින සම්පත් සීමා සහිත වීම නිසා ඇතිවන ගැටලු නිසා ඇති වෙන ගැටලු සමතයකට පත්කිරීම සමතයකට පත්කිරීම සමතයකට පත්කිරීම සමතයකට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන අවශ්‍ය කටයුතු සිදු කරන නිසා හරි පරහනතු ලියාගන්න දරුවෝ මූලික ආර්ථික ගැටලුව ආර්ථිකයක මූලික ගැටලුව ආර්ථිකයක මූලික ගැටලුව විසඳීමට ආර්ථිකයක මූලික ගැටලුව විසඳීමට ආර්ථිකයක මූලික ගැටලුව විසඳීමට මේ ආර්ථිකයක සිදුකරන මූලික ගැටලුව විසඳන්නේ මේ ආර්ථික විද්‍යාව මගින් තේරුණාද? හරි. හරි. අපි ලියනවා ඊළඟට ඊළඟ දේ කතා කරන්න යන්නේ. දැන් අපි කතා කරන්න ගියා පළවෙනි එක මොකද්ද? ආර්ථික විද්‍යාව ගැන කතා කරද්දී අංක එක තමයි මිනිසුන්ගේ හැසිරීම අධ්‍යයනය කරනවා. හරිද? ඊළඟ දේ තමයි මිනිසුන්ට අර මේ ස්වභාවික මට්ටමකට නෙවෙයි අපි සාමාන්‍ය මට්ටමකට ඇවිල්ලා මිනිසුන්ගේ හැසිරීම අධ්‍යයනය කරන නිසා ඒ වගේ තමයි ආර්ථික විද්‍යාවේ තමයි දැන් කතා කරපේ දැන් කතා කර මොනවද මූලික දැවෙන ප්‍රශ්නය නැත්නම් මූලික ප්‍රශ්නය විසඳන නිසා මේ අර සමාජ විද්‍යාවේ අර කතා කරන සෑම විෂයපතයකටම සෑම විෂයපද පොදු අධ්‍යයනයක් සිදු කරන නිසා මෙන්න මේ හේතු කාරණා කිහිපය මෙන්න මේ හේතු කිව්ව මං හේතු කාරණා කිහිපය සහ මෙන්න මේ ඊළඟට කියන හේතු කාරණා කිහිපය නිසා තමයි දරුවෝ මේ ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවේ රැජින වෙසා වෙලා තියෙන්නේ හරිද අපි බලමු අන්තිම කාරණා මොකද්ද කියලා හරි ලියන්න යන මිනිස් සමාජයේ මිනිස් සමාජයේ
ඉතා පුළුල් විෂය පරාසයක්. මිනිස් සමාජයේ ඉතා පුළුල් විෂය පරාසයක්. ඉතා පුළුල් විෂය පරාසයක්. ආර්ථික පැතිකඩයන් හා ආර්ථික පැතිකඩයන් හා ආර්ථික පැතිකඩයන් හා සම්බන්ධ වන අතර ආර්ථික පැතිකඩයන් හා සම්බන්ධ වන අතර සම්බන්ධ වන අතර සම්බන්ධ වන අතර ඒ කියන්නේ මිනිසුන් මිනිස් සමාජයේ ඉතා පුළුල් විෂයපද අපි හිතනවට වඩා මොනවාද නිෂ්පාදනය පරිභෝජනය බෙදා හැරීම කියන හැම විෂය කරනවා. දැන් ඔයිට හැරෙන්න ආර්ථික විද්‍යාව ගැන කතා කරන දෙයක් නැහැ. භාණ්ඩ සේවා මුලින් ඉඳලා අගට කොහොමද සම්පත් ටික හොයාගන්නේ, කොහොමද නිෂ්පාදන ක්‍රියාවලියක් සංවිධානය කරන්නේ, කොහොමද නිෂ්පාදන ක්‍රියාවලියක් සංවිධානය කළේ එක අඛණ්ඩව පවත්වාගෙන යන්නේ, කොහොමද අපි නිමුවමක් ලබා දෙන්නේ, නිමුවම ලබා දෙන්නේ කාටද, නිමුවම ලබා දෙන්න ප්‍රමාණය කාටද, ප්‍රමාණය දෙන පාර්ශවයන් කවුද? ඔය තමයි ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය බෙදා හරින මෙන් මේ හදපු භාණ්ඩ ටික කාටද දෙන්නේ, කාටද නොදෙන්නේ, මොන වගේ ප්‍රමාණයක්ද දෙන්නේ, අඩුවෙන් දෙනවද, වැඩියෙන් දෙනවද, ගොඩක් දෙනවද, සාමාන්‍ය මට්ටමකට දෙනවද? ඊට පස්සේ පරිභෝජනය කරන්න ගද්දී අපේ පැත්තට ඇවිල්ලා අපි මොනවාද පරිභෝජනය කරන්න ඕන, අපි මොනවාද පරිභෝජනය කරන්න ඕනි නැත්තේ කියන එක මේ විෂය පරාසය පුළුල්. මේ සමාජයේ තියෙන හැම පාර්ශවයක්ම පිළිබඳ අධ්‍යයනය කර. ඇයි මිනිස්සු කනවා, මිනිස්සු බොනවා, හැම එක්කෙනාම කනවා බොනවා අඳිනවා පළඳිනවා ජීවිතේ විඳිනවා, ඊට පස්සේ මොනවාද වාසස්ථානවල ජීවත් වෙනවා, ඔය හැම දෙයක්ම කරනවා. මේ හැමදේම කිරීම නිසා මෙන්න මේ කිරීම. එතකොට මේ හැමදේම පිළිබඳව ආර්ථික විද්‍යාවේ මේ අධ්‍යයනයක් කරනවා. ඒ වගේම තමයි මේ අධ්‍යයනයක් කරනවා වගේම තමයි මිනිසුන් මුහුණ දෙන දැවෙන ප්‍රශ්නවලට අපි මෙතනදී සාර්ථකව පිළිතුරු ලබා දෙනවා. අධ්‍යයනය ඊළඟට අතර මිනිසුන් මුහුණ දෙන දැවෙන ප්‍රශ්න රාශියකට මිනිසුන් මුහුණ දෙන දැවෙන ප්‍රශ්න රාශියකට මිනිසුන් මුහුණ දෙන දැවෙන ප්‍රශ්න රාශියකට මෙහිදී පිළිතුරු ලබා දෙයි. හරි ලියමු අපි ඊළඟට. අපි දැන් කතා කරා සමාජ විද්‍යාවේ රජන ලියන්න ලියන්න තර ලකුණ දාලා මේ ඉහත දැක් වූ කරුණු හේතුවෙන්
ඉහත දැක්වූ කරුණු හේතුවෙන් ආර්ථික විද්‍යාව ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවේ රැජින ලෙස සැලකේ. ලියන්න ලියන්න අපි යනවා දැන් ඊළඟ පාට් එකට. ඊළඟට පාට් එකට මොකද්ද ඊළඟ තියෙන්නේ? හේතු. ඊළඟ කාරණා තමයි අපි මේ කතා කරන මොනවද. අපි දැන් කතා කරනවා ප්‍රධාන කාරණා දෙකක්. දැන් එතකොට අපි ආර්ථික විද්‍යාව ගැන, ආර්ථික විද්‍යාව මොකද්ද, ආර්ථික විද්‍යාවේදී අපි කතා කරන මොනවද, ආර්ථික විද්‍යාව ගැන මොන වගේ විෂයද කියන එක අපිට සරල අවබෝධයක් තියෙනවා. මේ ආර්ථික විද්‍යාවේ න්‍යායන්, නිගමනයන් වගේ දේවල් ගැන කතා කරනකොට අපි එක එක ප්‍රකාශනිකුත් කරන්න පුළුවන්. ප්‍රකාශනිකුත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ප්‍රකාශනිකුත් කරනවා වගේම තමයි ආර්ථික විද්‍යාව කියන එක අධ්‍යයනය කරන්න යනකොට මේ ආර්ථික විද්‍යාව ගැන දැන් මම කතා කරා හෙන පුළුල් පරාසයක් කියලා, ලොකු විෂයපස්තයක් කියලා. මේ ආර්ථික විද්‍යාව අධ්‍යයනය කරන ස්වරූප කිහිපයක් තියෙනවා. ආර්ථික විද්‍යාව අධ්‍යයනය කරන ස්වරූප කිහිපයක් තියෙනවා. මේ ආර්ථික විද්‍යාව අධ්‍යයනය කරන ස්වරූප මොනවද? ඒ අධ්‍යයනය කරන්නේ කොහොමද කියන එක අපිට මෙතනදී ඔන්න දැන් කතා කරන්න යන. හරිද? හරි. අංක එක ලියමු. ලියන්න මෙහෙම චූටි අනුමාතෘකාවක් දාමු දරුවෝ. චූටි අනුමාතෘකාවක් දාමු. ආර්ථික විද්‍යාව, ආර්ථික විද්‍යාව ආර්ථික විද්‍යාව අධ්‍යයනය කරන ආර්ථික විද්‍යාව අධ්‍යයනය කරන ප්‍රධාන ස්වරූප, ආර්ථික විද්‍යාව අධ්‍යයනය කරන ප්‍රධාන ස්වරූප. හරි. අපි මේ හැම පන්තියකම රෙකෝඩින් එක දෙනවා. හරිද? කවුරු හරි ළමයට මිස්සුනොත් ඒ රෙකෝඩින් එක බලන්න තියෙන හැකියාවක් තියෙනවා. ඒක ඕන තරම් බලන්න පුළුවන්. ඕගලන්ට කිසිදු ඩේටා ප්‍රමාණයක් අය වෙන්න ඒක තියෙන YouTube එකේ. ඒක YouTube අපේ ප්‍රයිවට් චැනල් එකක් තියෙනවා. ප්‍රයිවට් චැනල් එකේ තමයි තියෙන්නේ. ඔගලන්ට ක්ලාස් එකේ ඉන්න බැරි වුණොත් හරි, ක්ලාස් එකට මොකක් හරි වෙලා සම්බන්ධ වෙන්න බැරි වුණොත් හරි, අදාළ පාඩම ඉවර වුණාට පස්සේ හරි අපි ලින්ක් එක දානවා. දරුවෝ මේක තමයි ඔයගොල්ලන්ට මෙන්න මේ පාඩමට අදාළ ලින්ක් එක. මේක ෆෝල්ඩරයක් විදියට හදලා තියෙන පළවෙනි පාඩම මේක තමයි. මෙන්න මේ තමයි විශේෂ මෙන්න මේ පාඩම, මේට අදාළ රෙකෝඩින් ටික තමයි මේ තියෙන්නේ කියලා එතන දාලා තියෙනවා. ඊට අමතරව හැමදාම පන්ති ඉවර වුණාට පස්සේ ඔගොල්ලෝ මොනවාද අද පන්තියේ කතා නෝට් ටික ඉවරනට වෙනවා. ඒ කියන්නේ ක්ලාස් එකේ පාඩම ඉවරනට පස්සේ ඔයගලන්ට ආයෙ හම්බ වෙනවා. තව එකක් තමයි ෆුල් කම්ප්ලීට් නෝට් එක. ඒ කියන්නේ ආයෙ ඔයගලන්ට හිස්තැම්පොරෝ පොරෝ ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකෙදි තියෙනවා මොකද්ද විෂය කරුණු, ඔයගලන්ට පාඩම් කරගන්න ඕනේ මොකද්ද කියන එක තියෙනවා. මම ගිය සතියේ කතා කරා. දැන් අපේ පන්තියේ පටන් ගන්න තාම සතිය දෙකයි. මේ දෙවෙනි සතිය යන්නේ.
පළවෙනි සතිය කතා කරේ ආර්ථික විද්‍යාව හැදින්වීම මොකක්ද කියන එක. ඒකේ තියෙන වාසි අවාසි ටික කතා කරා. ඒකේ තියෙන වැදගත්කම කම ගැන කතා කරා. ඊට අමතරව ඉතින් ඉහට පස්සේ පොඩ්ඩක් තව චුට්ටක් ගියාට පස්සේ අද කතා කරා ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව කියන්නේ ආර්ථික විද්‍යාව මොන මොන දේවල්ද හේතු වෙලා තියෙන්නේ කියන එක කතා කරා. දැන් මේ කතා කරන්නේ ආර්ථික විද්‍යාව අධ්‍යයනය කරන ආකාරය. ආර්ථික විද්‍යාව අධ්‍යයනය කරන ආකාරය. විද්‍යාව අධ්‍යයනය කරන ආකාරය. කරන ආකාර. ආකාර. හරි. අපිට ආර්ථික විද්‍යාව අධ්‍යයනය කරන ආකාර. හරි. ඊට වැඩි තජුට්ටක් කියන්න දෙනවා. ඕගොල්ලන් හැමදාම PDF ටියුට්ටක් දෙනවා. ඒක මම ඒක වගේම ෂෝට් නෝට් ඒ ඔක්කොම සාමාන්‍ය ෆිසිකල් ක්ලාස් එක කරනවා වගේම කරනවා. එකම ගැටලුව තියෙන ගුරුවරයාව අර භෞතිකව දකින්න හැකියාවක් නැහැ. අවාඩ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මම ගිය සතියේත් කිව්ව කතන්දරේම තමයි මේ සතියේත් කියන ඔය කතන්දරේම මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මට ප්‍රයිවට් මැසේජ් එකක් දාන්න. සර් මට මේ දේ තේරුන්නේ නැහැ. ඔයාට තේරුන්නේ නැත්නම් ඔයාට මම ක්ලාස් ෆීස් එකක් ගෙවලා මගේ ළඟට එන්නේ. මගෙන් හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න, හොඳ අධ්‍යාපනයක් ලබාගෙන හොඳට ඉස්සරහට වැඩ ටික කරගෙන යන්න. ඒ වැඩ ටික කරගෙන යන අතරතුරේදී, කියන්නේ ඔයා අධ්‍යයනයක් කරන අතරතුරේදී ඔයාට තියෙන ගැටලු ඍජුව මාත් එක්ක කතා කරන්න හැකියාවක් ලබා දීලා තියෙනවා. ඔයාට මැසේජ් එකක් හරි කෝල් එකක් හරි ඕන වෙලාවක මාව සම්බන්ධ කිරීම හැකියාවක් තියෙනවා. මගේ අයි මගේ ළඟ මගේ දරුවන්ගේ අතර කිසිම කෝඩිනේෂන් සම්බන්ධ දෙකතාවයක් නැහැ. මගේ ටෙලිෆෝන් නම්බරේ දීලා තියෙන මැසේජ් එකක් දාන්න. සර් මට මේ දේ තේරුන්නේ නැහැ. මම ඔයාට වෙලාවක් දෙන්නම්. එහෙම නැතුනොත් මම ඔයාට වෙනම පර්සන්ලි කෝල් එකක් ගන්නම්. එහෙම නැතුනොත් මැසේජ් එකක් දාන්න. ඒකේ මැසේජ් එක මාර්ගයෙන් විසඳන්න පුළුවන් මැසේජ් එකක් දාන්න. එහෙම නැතුනොත් ඔයාට කෝල් එකක් ගන්න ඕන නම් මම කෝල් එකක් අරගෙන විසඳලා දෙන්න. එහෙම නැති වුණොත් ඔයාට කෝල් එකකට වඩා තව මොනවා හරි යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ කියන්නේ තව පොඩි එක්ස්ට්‍රා ක්ලාස් එකක් සර් මට මෙන්න මේක ක්ලියර් දෙන්න කියන එක මම මගේ සාමාන්‍ය පන්ති ඉවරෙන් හැමදාම 10 මාර්ක්. හැමදාම ඒක 10 මාරෙන් 10 මාරෙන් පස්සේ ඔයාට පාන්දර 2 3 වෙනකන් ඔයාට මාත්සක සම්බන්ධ වෙලා Zoom ක්ලාස් එකක් arrange කරගෙන ඔයාට ඒ තියෙන ගැටලු සියල්ලම විසඳ ගන්න පුළුවන්. හරිද? මේ වගේ තමයි පන්තියේ අපේ පන්තියේ එන කිසිදු ළමයෙක්ගෙන් තියරි පන්ති ඒ කියන්නේ තියරි පන්තියේ විතරයි මුදලක් අය කරන්නේ. පේපර් ක්ලාස් එකක් සහ රිවිෂන් ක්ලාස් එකක් කියන එකක් තියෙනවා. ඒ කිසිදු මුදලක් ඒක සඳහා ගන්නේ නැත. රිවිෂන් ක්ලාස් එකට පේපර් ක්ලාස් එකට කිසිදු මුදලක් ගන්නේ නැහැ. ඔයාට ওই තියරි ක්ලාස් එකට ගෙවන ෆී එකෙන්ම ඔයාට ඒ ලෙවල් ඉවරනකම්ම මේ සියලුම දේවල් ටික ඔයාට ගන්න පුළුවන්. හරිද? සියලුම දේවල් ටික ගන්න පුළුවන්. කිසිදු මුදලක් අය කරන්නේ නැහැ. ඔයාලා මට මේ දේ තේරෙන්නේ නැහැ සර්. මට මේ දේ මීට වඩා මොනවා හරි ක්‍රමයකින් කියලා දෙන්න කියලා කිව්වොත් එහෙම මම ඔයාට ටයිම් එකක් දෙනවා. මගේ ටයිම් එකත් එක්ක ඇඩ්ජස්ට් කරගෙන ඔයාලට මම ටයිම් එකක් දෙනවා. ඒ වෙලාවට මම ඔයාත් එක්ක Zoom ක්ලාස් එකක් හරි එක්කෝ කෝල් එකක් හරි රෙකෝඩින් එකක් මොනවා සර් කෝල් එකක් හරි මොකක් හරි එකක් ඔප්ෂන් එකක් අපි ඒ අදාළ ගැටලුවට ස්වරූපයට අනුකූලව අපි ගන්නවා. එතනදී ඔයාට තේරෙනකම්ම ඔයාට ප්‍රශ්න හා 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 නැවත නැවත දැන් සර් මට මේක තේරෙන්නේ නැහැ. ආයෙත් තාත් සර් මේකනේ සර් මෙහෙමනේ තව මෙන්න වෙන ලේසි ක්‍රමයක් නැද්ද සර් මතක තියා. අන්න එහෙම ඩිරෙක්ට් මාත් එක්ක කතා කරන්න. මොකද අපේ පන්තියේ කවදාකත්ම දැන් අවුරුදු 7ක් වෙනවා උගන්වන්න පටන් අරගෙන. හරිද? උගන්වන්න බල F එකක් හා S කියන රිසල්ට් නෑ අපේ පන්තියේ. F සහ S කියන රිසල්ට් නෑ අපේ පන්තියේ. තියෙන්නේ C තියෙනවා, B තියෙනවා, A තියෙනවා. මෙන්න මේ රිසල්ට් දෙක කවදාකවත්ම අපේ පන්තියේ ගන්න දෙන්නෙත් නෑ, ගන්නත් බෑ. ගන්නත් බෑ. ගන්නත් බෑ කියන හේතුව වෙන්නේ අර ඊට අනුරූපව මෙන්න මේ වගේ හොඳ රිසල්ට් එකකට යන්න ඕගොල්ලන්ගේ අපේ පන්තියෙන් වැඩ ප්‍රමාණයක් අපේ පැත්තෙන් සහ ඕගොල්ලන් පැත්තෙන් කරනවා. හරිද? ඒකට වෙනම පේපර් ක්ලාස් එකක් තියෙනවා. ඒකට වෙනම තියරි පන්ති ටිකක් තියෙනවා. ඒකට රිවිෂන් පන්ති ටිකක් තියෙනවා. ඒකට පාස් පේපර්ස් ඕගොල්ලන්ට කිසිදු මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඕගොල්ලන්ට ඔයාට මේ පන්තියට එනවායි කියන එකේ තේරුම ඔයාට මේ දෙන ක්ලාස් ෆීස් එක දෙන්න එච්චරයි. ආයි ඔයාට පාස් පේපර්ස් ගන්න අවශ්‍යතාවයක් නැහැ. මාකින් ස්කීම් ගන්න අවශ්‍යතාවයක් නැහැ. පේපර් මාකින් ගන්න අවශ්‍යතාවයක් නැහැ. හරිද? එහෙම කිසිදු අවශ්‍යතාවයක් නැහැ. සියල්ලම ඔයාට අපේ LMS සිස්ටම් එකක් තියෙනවා. ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් කියන LMS. LMS මේක තමයි මේ කම්සෙට් එක තමයි ඔයගොල්ලෝ කැම්පස් එකට ගියත් භාවිතා වෙන්නේ. කැම්පස් එකට ගියහම භාවිතා වෙන්නේ මේ LMS සිස්ටම් එක.
එල්එම්ඒ සිිස්ටම් එක මාර්ගයෙන් ඕගොල්ලන්ට ඔයාගේ තියෙන සියලුම කැටලු ඕගොල්ලන් තියෙන සියලුම දේවල් මේ නිරාකරණය කරගන්න පුළන් සේල් ස්ටඩිස් ප්ලන් තියෙන ෂෝට් නෝට් තියෙන පස් පේපස් තියෙන නෝට් තියෙන විඩියෝ රෙකෝඩින් ටික තියෙන හැම දේම තියෙන PDF එක මාර්ගයෙන් ගන්න පුළුවන් ඒ හැම දේම හැම මාර්ගයම්ම ඔගොල්ලන්ට විවෘත කළ තියෙන මේක ඕගොල්ලන්ගේ පන්තියක් ඕගොල්ලන්ගේ රිසල්ට් එක මත හැදිච්ච පන්තියක් තාම මම කිව්වාගේම තමයි තාමම ඩිස්මන් නැකත් කරන්න පටන් අරගත්තන 2026ට 2025 24 කරනවා 25ට කරේ නෑ මේ ඔගොල්ලන්ගේ පන්තිය මත හැදිච්ච පන්තියක් මේක මෙතර කැමරා දෙකක් තියෙනවා කැමරා දෙකක එක සෙට්ටයක් ඉන්න අනිත් කැමරා මේ ඔගොල්ලන්ට තියෙන දෙකක් තියෙනවා හරිද පළවෙනි මේ අපේ පන්තියට ගන්න ළමයි 20යි ඒ කියන්නේ එක බැජ් එකට ළමයි 20යි 20න් පස්සේ තව පන්තියක් තව බැජ් එකක් පටන් ගන්න එතකොට ළමයි සෙට් එකක් දැන් මෙතන ඉන්නවා තව සෙට් එකක් දැන් මෙතන මේක අපි ඉතුරු 25ට තව ළමයි ප්‍රමාණයක් අඩු නිසා අර ඊළඟ දවසේ වෙන පන්ති ප්‍රමාණයක් ගටන් ගන්නවා ළමයි 25 සෙට් එකකට තව කැමරා එකක් තියෙනවා තව වෙනම සෙට් එකක් වෙනම පන්තියක් දාලා තියෙනවා ඊට අමතරව තව ඉතුරු පන්තිය තව ඉස්සරහට පටන් ගන්නවා ළමයි 25 දැන් 25 එක්සීඩ් වෙලා තියෙන්නේ හරිද ඒ ප්‍රමාණයට පාස් වෙච්ච ගමන් තව අලුත් පන්තියක් ගන්නවා ළමයි 25යි ගන්න හරිද හරි මෙහා අපි යනවා ආර්ථික විද්‍යාවේ මොන අධ්‍යයනය කරන ආකාර ආර්ථික විද්‍යාව අධ්‍යයනය කරන ආකාර කොහොමද අධ්‍යයනය කරන්නේ අධ්‍යයනය කරනවා කියන්නේ මොකක්ද ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නවා ඉගෙන ගන්නවා කියන එකේදී ප්‍රධාන වශයෙන්ම කතා කරන දේ තමයි අපි මේ ආර්ථික විද්‍යාවේ තියෙන දේවල් මොන මොන ස්වරූප ආකාරයෙන්ද අපි ඉගෙන ගන්න මේ ආර්ථික විද්‍යාව අපිට පුළුවන් දරුවෝ ප්‍රධාන වශයෙන්ම සමස්තයක් පිළිබඳව අධ්‍යයනය කරන්න සමස්තය පිළිබඳ උදාහරණයක් විදියට ඉස්කෝලේකට ගියා ඉස්කෝලේ ළමයි කීයක් ඉන්නවද යන ළමයි කොච්චරද පිටි ළමයි කොච්චරද ඒ ළමයිගේ රිසල්ට් කොච්චරද සමස්තයක් විදියට බලාගෙන ඉන්න පුළුවන් හරිද සමස්තයක් විදියට බලාගෙන ඉන්න පුළුවන් මොනවාද ඒ කොච්චරද මේ කොච්චරද සී කොච්චරද ඒ කියන්නේ විෂයපතයක් ගැන අහන්න යන්නේ නැහැ ඔයාගේ ඉස්කෝලේ ළමයි කොයි කීයක් කැම්පස් ගියාද අහන්නේ නැහැ කවදාකවත් කලා අංශයෙන් කොච්චරක් ගියාද වාණිජ්‍ය අංශයෙන් කොච්චරක් ගියාද ගණිත අංශයෙන් කොච්චරක් ගියාද ජීව විද්‍යා අංශයෙන් කොච්චරක් ගියාද කියන එක අහන්නේ නැහැ අහන්නේ මොනවාද ඔයාගේ ඉස්කෝලේ කොච්චර ප්‍රමාණයක් කැම්පස් ගියාද එතකොට ඔයාගේ ඉස්කෝලේ කියන්නේ සමස්ත ආර්ථික පද්ධතිය මේ සමස්ත ආර්ථික පද්ධතියම පිළිබඳ අධ්‍යයනය කරනවා අන්න ඕකට අපි අධ්‍යයනය කරන එකට අපි කියනවා දරුවෝ සාර්ව ආර්ථික විද්‍යාව කියලා ආර්ථික විද්‍යාව ඇයි මේ සාර්වාර්ථික විද්‍යාව කිය දැන් සාමාන්‍ය මෙහෙම හිතන්න ඕ අපි ගන්නවා සාමාන්‍ය අපි මිනිස්සුන් දන්න පොදු බිල මට්ටම කියන එක නැත්නම් අපි හැමතිස්සෙම චූටි කාලේ ඉඳලා අහලා තියෙන වචන තමයි උද්ධමනය කියන එක එහෙම නැත්නම් අපි ඔක සරලව ගියොත් එම භාණ්ඩ සේවාවල මිල වැඩි වෙන දැන් හිතන්න මෙහෙම දෙයක් උද්ධමනය දැන් මේ අපි කතා කරනවා සාර්වාර්ථික විද්‍යාව ගැන කතා කරද්දී දහනවා උද්ධමනය කියන එක 10%ක වර්ධනයක් මේ ආර්ථිකයේ තියෙනවයි කියල. 10%ක ආර්ථිකයක මේ ආර්ථිකයේ උද්ධමනයක් තියෙනවා කියන. ඒ කියන්නේ 2000 අපි කියමුක 2022 රුපියල් 100ට ගත්ත බාණ්ඩ පැස බාණ්ඩ පැසක් සම්බන්ධව තමයි මේ උද්ධමනයක් කියන ගලපන්නේ. 2022 අපි රුපියල් 100ට ගත්ත බාණ්ඩ පැස 2023 දී 110ක් වෙලාලු 110ක් වෙලාලු මේක බාණ්ඩයක් නෑ සමස්ත බාණ්ඩ සංඛ්‍යාවත් එක්ක ගන්න එක හරිද මේ සමස්ත ආර්ථික විද්‍යාව සාර ආර්ථික විද්‍යාව එතනදී අපි කියනවා බාණ්ඩ සේවාව වල මිල එහෙම් පිටින්ම වැඩි වෙලා කියන හැබැයි මේ ස්වરૂපය නැත මේ මේ తত্ত্বය පරිම తত্ত্বයක් නෙවෙයි ඉගෙන හිතන්න උදාහරණයක් විදියට ඔයා අපි හිතමු මේ මෙන්න මේ බාණ්ඩ වර්ග වල තියෙනවා හාල් සහල් සහල් පිටි කිරිපිටි පිටි සීනි අපි කියමුකෝ මේ පොඩි උදාහරණයක සීනි ඊට පස්සේ අපි කියමුකෝ තමනති සීනි එලවලු 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 එල එලවලු හරි මේ බලන්න සහල් ගත්තහම
රුපියල් 100 තිබ්බ භාණ්ඩය රුපියල් 110ට ගිහිල්ලලු. රුපියල් 100 තිබ්බ භාණ්ඩය 110ට ගිහිල්ලලු. පාන් පිටි ගත්තාම රුපියල් 100 තිබ්බ එක 90ට ගිහිල්ලලු. සීනි ගත්තාම රුපියල් 200 තිබ්බ එක 220 වෙලාලු. එළවලු ගත්තාම 150 තිබ්බ එක කියද 165 වෙලාලු. දැන් වාට මෙතනදි පේනවා, වාට මෙතනදි පේනවා සහල් ගණන් වැඩි වෙලා. හරි, ප්‍රශ්නයක් නෑ. උද්ධමනයන කියන්නේ උද්ධමනය මිල වැඩි වෙන එක. හරි, 100 ඉඳලා 110කින් වැඩි වෙලා. ගැටලුවක් නෑ, ප්‍රශ්නයක් නෑ. පාම් පිටි දරුවෝ 100 තිබ්බ භාණ්ඩය රුපියල් 90 දක්වා අඩු වෙලා. දැන් අපි කතා කරන්නේ සමස්තයක් විදියට සාමාන්‍ය පොදු බිල මට්ටම වැඩි වෙනවා කියන එක. නමුත් මෙන්න මේ බලන්න, මේ භාණ්ඩ පැස ඇතුලේ තියෙන මේ පාම් පිටි කියන එක අන්න අඩු වෙලා මිල ගණන් රුපියල් 100 ඉඳලා 90 දක්වා, රුපියල් 100 ඉඳලා 90 දක්වා මිල ගණන් අඩු වෙලා. දරුවෝ 100 ඉඳලා 90 දක්වා මිල ගණන් අඩු වෙනකොට ඒක හරිද? දැන් අපි සමස්තයක් විදියට කතා කරොත් රුපියල් 100 තිබ්බ භාණ්ඩ 110 දක්වා වැඩි වෙලා කියලා කියන්නේ. නමුත් අපි වෙන වෙනම ගත්තාම අපිට පේනවා හැම භාණ්ඩයකම මිල වැඩි වෙලා නැහැ, සමහර භාණ්ඩවල මිල අඩු වෙලා. අන්න ඕක නිසා තමයි දරුවෝ ආර්ථික විද්‍යාවේ සාර්වාර්ථික විද්‍යාව අධ්‍යයනය කරන ක්‍රමයක් තියාගෙන තව ඊළඟට අපි කතා කරන සූක්ෂම කියන එක. සූක්ෂම ආර්ථික විද්‍යාව මේ සමස්ත ආර්ථිකය මම මොකද කරන්නේ? කඩනවා පොඩි පොඩි කෑලි වලට. සූක්ෂම ආර්ථික විද්‍යාව කිව්වම කඩනවා පොඩි පොඩි කෑලි වල. මේ පොඩි පොඩි කෑලි වලට කඩලා 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 මම කරන්නේ එක මනුස්සයෙක්ට දෙනවා, එක පාර්ශවයකට දෙනවා, නැත්නම් එක වෙලාවකට අධ්‍යයනය කරන්නේ මේ කෑල්ල ගැන විතරයි. පොඩි කෑල්ල ගැන විතරයි. උදාහරණයක් විදියට සමස්ත භාණ්ඩ හා සේවා වෙළඳපොලේ මෙතන උද්ධමනය කියලා ගත්තට මම මෙතනදි සමස්ත භාණ්ඩ හා සේවා ටික අරගෙන ඒව කඩනවා කෑලි කෑලි වලට. කෑලි කෑලි වලට කඩලා අපි කියනවා මෙතන එළවලු. එළවලු. මෙතන එළවලු. මෙතන මොනවද? අපි කියන මෙතන පළතුරු. මම දෙනවා B කියන පුද්ගලයාට. මෙතන A කියන පුද්ගලයාට එළවලු ගැන අධ්‍යයනය කරන්න දෙනවා. B කියන පුද්ගලයාට පළතුරු ගැන කතා කරන්න දෙනවා. නේද? පළතුරු කියන්නේ මෙයාට දෙනවා හැම භාණ්ඩයක්ම එකින් එක අධ්‍යයනය කරලා. මෙයාට ඒ පළතුරු කිව්වහම අඹ. අඹ ගැන වෙනම අධ්‍යයනය කරන්න දෙනවා. ගස් ලබු. ඇපල්. මෙන්න මේ හැම භාණ්ඩයක් ගැනම වෙන වෙන අධ්‍යයනය කරනවා. මේ පළතුරු කිව්වහම ලොකු කාණ්ඩයක්. මේ පළතුරු කිව්ව ලොකු කාණ්ඩ. හැබැයි මේ පළතුරු වල තියෙන හැම පළතුරක් ගැනම මේ අධ්‍යයනය කරන්න ඕන. මෙතන මෙයා බලන්න. මොනවාද? මෙතන අපි කතා කරනවා පිටි. පිටි කිව්වහම ඇන්කර් වල තියෙනවා, රත්ය තියෙනවා, වීවා තියෙනවා, නෙස්ටමෝල් තියෙනවා. මේ හැම එකම ගැන කතා කරන්න තියෙනවා. හැම එක ගැන මෙයාට බලන්න තියෙනවා. එතකොට මෙයාට මෙහෙම බැලුවහම මෙයාට පේනවා මෙතන සමස්තයක් විදියට අපි ගත්තොත් එහෙම මේක හැම මානවයාගේම හැම භාණ්ඩයේම සේවාවල භාණ්ඩය ආ සේවාවල මිල ගණන් වැඩි වෙලා කියලා අපිට පේනවා. නමුත් මේ හරි අපිට පේනවා නෑ හැම භාණ්ඩයකම මිල වැඩි වෙලා නෑ. වැඩි වෙලා තියෙන සමහර භාණ්ඩවල මිල වැඩි වෙලා, සමහර භාණ්ඩවල මිල අඩු වෙලා. අන්න සූක්ෂම ආර්ථික විද්‍යාවෙන් සිදු කරන්නේ සමස්ත ආර්ථික විද්‍යාව කුඩා කොටස් වලට වෙන් කරලා ඒ එම කුඩා කොටස් වෙන වෙනම අධ්‍යයනය කරනවා. එතකොට මේ අපි මේ කතා කරන්නේ මොකද? ආර්ථික විද්‍යාව අධ්‍යයනය කරන ආකාර, ආර්ථික විද්‍යාව අධ්‍යයනය කරන ආකාර ප්‍රධාන ස්වරූප දෙකයි. ප්‍රධාන එක සාර්ව ආර්ථික විද්‍යාව, සමස්ත ආර්ථිකය පිළිබඳව අධ්‍යයනය කරනවා. මේ සමස්ත ආර්ථිකය පිළිබඳව අධ්‍යයනය කරද්දී සමස්තයක් පිළිබඳ ප්‍රතිරූපයක්, ප්‍රතිඵලයක්, අවසාන නිගමනයක් තමයි ලෙන්නේ. හැබැයි ඒ අවසාන ප්‍රතිඵලයේ නිගමනය 100%ක්ම හරි නැති නිසා අපි ආර්ථික විද්‍යාව ආයි කඩනවා සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා. මේ සූක්ෂම ආර්ථික විද්‍යාවෙන් කරන්නේ දරුවෝ අපේ තියෙන ආර්ථික විද්‍යාවේ තියෙන දේවල් කුඩා කොටස් වලට කඩලා
ඒ එක එක කොටස සම්බන්ධව වෙන වෙනම විශේෂ අධ්‍යයනයක් කරන. එතකොට අපිට ගන්න පුළුවන් අපේ ආර්ථිකයේ නියම ස්වરૂපය. අපිට කියන හරි මේ භාණ්ඩවල මිල ගණන් වැඩි, ඕගොල්ලෝ මේ භාණ්ඩ පරිභෝජනය කරන්න යන්න එපා, ඕගොල්ලෝ මේ වෙනුවට මේක භාවිත කරන්න. උදාහරණයක් විදිහට අපිට සාමාන්‍ය සරලව ගැන කතා කරොත් එහෙම ඔයාට පේනවා පොන්චිවල මිල ගණන් වැඩි වුණාම මිනිස්සු අර සූක්ෂම ආර්ථික විද්‍යාව අධ්‍යයනය කරන නිසා ඇයි ඒ අම්ම පොළට ගිහාම ඔයා සමස්ත එළවලු ගැන විතරක් බලාගෙන ඉන්නේ නැහනේ. අම්ම එළවලු ගිහාම යනවා මිල දර්ශකයේ ළඟට. මිල දර්ශකයේ ළඟට ගිහිල්ලා බලනවා මිල දර්ශකයේ හැම එක එක එළවලුවන් එළවලුවට මිල ගණන් කොහොමද? සාමාන්‍ය අම්මගේ ඔළුවේ තියෙනවා, ගෙදර කඩේ යන මිනිස්සයාගේ ළඟ ඔළුවේ තියෙනවා මොනවාද? ගිය සතියට සාපේක්ෂව මේ සතියේ භාණ්ඩවල මිල ගණන්. නැත්තම් මේ භාණ්ඩයක තියෙන ඕන සාමාන්‍ය මිල ගණන් තියෙනවා. එතකොට අම්ම බලනවා මේ සූක්ෂම ආර්ථික විද්‍යාවට ගිහිල්ලා බලනවා. හරිද? නිවිස් ටීවී එකේ නිවුස් වල යනවා එළවලුවල මිල ගණන් වැසි තත්ත්වේ නිසා ඉහළ යයි. එළවලුවල මිල ගණන් වැසි තත්ත්වේ නිසා ඉහළ යයි. හැබැයි වැසි තත්ත්වේ නිසා ඉහළ යන එළවලු වලට ගියාට අම්ම බලනවා හරි ගියා ගිය මාසේ බෝංචි වල රුපියල් 100යි. දැන් 110 ගන්න හොඳ නැහැ. හැබැයි ඕම බල්ලයට බලාගෙන යද්දී බෝංචි වගේම තමයි මෑකර. මෑකරල් බලන්න. මෑකරල් සාමාන්‍යයෙන් රුපියල් 80යි යන්නේ. ගිය සතිය 80යි. දැන් මේ සතිය 75යි. හරි. ඉතින් මම දැන් බෝංචි ගන්න එක නයින් කරලා බෝංචි වලින් අයින් වෙලා මම යනවා මෑකරල් ගන්න. එතකොට මිනිසුන්ට මේ සූක්ෂම ආර්ථික විද්‍යාව අධ්‍යයනය කරද්දී නැත්නම් මේ මිනිසු මේ ආර්ථිකයේ ඉන්න මිනිසුන්ට මේ සූක්ෂම ආර්ථික විද්‍යාව ගැන අධ්‍යයනය කරද්දී මේ ආර්ථික විද්‍යාව කුඩා කුඩා කොටස් වලට වෙන් කරලා තියෙන නිසා මනා හොද අවබෝධයක් යුතුව කටයුතු කරන්නත් හම්බ වෙනවා. ඒ වගේම තමයි ඔවුන්ගේ ආර්ථික ක්‍රියාකාරකම්. මොකද්ද ඒකලු කියන්නේ? ආර්ථික ක්‍රියාකාරකම්. ක්‍රියාකාරකම් මොනවද? ආර්ථික ක්‍රියාකාරකම් නිෂ්පාදනය, බෙදා හැරීම, පරිභෝජනය කියන දේවල් ටික වෙන වෙනම අධ්‍යයනය කරන්න පුළුවන්. මේ වෙන වෙනම අධ්‍යයනය කරනවා වගේම තමයි මොකද මේ මේවට නිශ්චිත ප්‍රශස්ත නිමෝම නැත්තම් ප්‍රශස්ත තීරණයක් ගන්න පුළුවන්. ඇයි? බලනවා මේ භාණ්ඩයේ මිල අඩු වීගෙන යනවා. දැන් මම හද දැන් ඔයා නිෂ්පාදකයෙක් නා දැන් මේ භාණ්ඩයේ මිල අඩු වීගෙන යනවනේ මම තීරණය කරන අනින් දැන් මම මේක වැඩක් නැහැ නේ හදලා අපි මම වෙන එකක් ඔප්ෂන් එකකට යන්න තේනවා. එතකොට මේ සාමාන්‍ය සාර්වාර්ථික විද්‍යාවට සාපේක්ෂව සූක්ෂම ආර්ථික විද්‍යාවක් කියන එකක් අධ්‍යයනය කරන්නේ අපි අන්නේ හේතුව නිසා. තේරුණාද? හරි ලියමු. ලියන්න ලියන්න ආර්ථික විද්‍යාව ආර්ථික විද්‍යාව ආර්ථික විද්‍යාව ප්‍රධාන ස්වරූප දෙකකට අධ්‍යයනය කරයි.
දෙනකන ආකාර හරි යන අර්ථ විද්‍යාව ප්‍රධාන ස්වරූප දෙක අධ්‍යයනය කරයි. හරි යන අංකයක ප්‍රධාන ස්වරූප දෙකකට අධ්‍යයනය කරයි. අංකයක සාර්ව ආර්ථික විද්‍යාව හරි ලියන්න සාරව ආර්ථික විද්‍යාව. සාරව ආර්ථික විද්‍යාව ලියන්න. සමස්ත ආර්ථිකය පිළිබඳව සමස්ත ආර්ථිකය පිළිබඳව සමස්ත ආර්ථිකය පිළිබඳව සමස්ත ආර්ථිකය පිළිබඳව පොදුවේ තනි ඒකකයක් ලෙස ගෙන පොදුවේ තනි ඒකකයක් ලෙස ගෙන පොදුවේ තනි ඒකකයක් ලෙස ගෙන පොදුවේ තනි ඒකකයක් ලෙසගෙන පොදුවේ තනි ඒකකයක් ලෙසගෙන අධ්‍යයනය කිරීමයි. පොදුවේ තනි ඒකකයක් ලෙසගෙන අධ්‍යයනය කිරීමයි. උදාහරණ දාන්න මොනවද අධ්‍යයනය කරන්නේ? තනි ඒකකයක් ලෙස ගෙනාම අධ්‍යයනය කරද්දී මොනවද අධ්‍යයනය කරන්න තියෙන ඒවා තමයි තමයි ඊළඟ අධ්‍යයන ගැටලුව. අංක එක ලියන්න. ලියන්න අංක එක. සේවා විමුක්තිය සේවා විමුක්තිය අංග දෙක. රටක සමස්ත නිෂ්පාදනය ඊළඟට ආර්ථිකයක මුදල් සැපයුම ආර්ථිකයක මුදල් සැපයුම හරි ඇති. අපි ඊළඟට කතා කරනවා සූක්ෂ්ම ආර්ථික විද්‍යාව. ඊළඟ කතා කරන සූක්ෂම ආර්ථික විද්‍යාව. ලියන්න. සමස්ත ආර්ථික විද්‍යාව
සමස්ත ආර්ථික විද්‍යාව සමස්ත ආර්ථික විද්‍යාව සමස්ත ආර්ථික විද්‍යාව සමස්ත ආර්ථික විද්‍යාව කුඩා කොටස් වලට වෙන් කර කුඩා කොටස් වලට වෙන් කර කුඩා කොටස් වලට වෙන් කර එම කුඩා කොටස් එම කුඩා කොටස් එම කුඩා කොටස් වෙන වෙනම ගෙන අධ්‍යයනය කිරීමයි වෙන වෙනම ගෙනත් දෙනේ කිරීමයි. හරි. දැන් අපි මොකද කරන්නේ? උදාහරණ දාමු. ලියන්න. ලියන්න. කිසියම් භාණ්ඩයක කිසියම් භාණ්ඩයක මිල කිසියම් භාණ්ඩයක මිල එක බාණ්ඩය ගත්තා. ඒ බාණ්ඩේ මිල කොච්චරද? ඒ බාණ්ඩේ කෝගිය අවුරුද්ද කොච්චරද මිල? මේ අවුරුද්ද කොච්චරද මිල? ඕක. ලියන්න ඊළඟට. නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන ධාරිතාවය නිෂ්පාදන ධාරිතාවය හරි ලියන්න. තරු ලකුණක් දාලා වෙනම ලියන්න. දැන් ළමයි බලනවා ඇයි මේ අධ්‍යයනය කරන්න, හේතු දෙකක්. ඇයි මේ වෙන වෙනම අධ්‍යයනය කරන්න? ලියන්න ලියන්න. සාර්ව ආර්ථිකයෙන් සාර්වාර්ථිකයෙන් සාර්වාර්ථිකයෙන් මොනවද කරන්න පුළුවන්? සාර්වාර්ථිකය ගත්තට පස්සේ මොකද? සමස්ත ප්‍රතිඵලයක් පිළිබඳව සමස්ත ප්‍රතිඵලයක් පිළිබඳව
සමස්ත ප්‍රතිඵලයක් පිළිබඳව. සාරවාර්ථිකයෙන් සමස්ත ප්‍රතිඵලයක් පිළිබඳව. නිගමනයක් ලැබුණද? නිගමනයක් ලැබුණද? එය 100%ක්. එය 100%ක් සත්‍ය තත්වයක් නොවේ. එය 100%ක් සත්‍ය තත්වයක් නොවේ. හරි, ලියමු අපි ඊළඟට. සිරසිය සත්‍ය සත්‍යයක් නොවේ. ලියන්න. මෙය වඩාත් නිවැරදිව අධ්‍යයනය කිරීම සඳහා. මෙය වඩාත් නිවැරදිව අධ්‍යයනය කිරීම සඳහා. මේ වඩාත් නිවැරදිව අධ්‍යයනය කිරීම සඳහා. කුඩා කොටස් වල විචලතාවයන්. කුඩා කොටස් වල විචලතාවයන්. කුඩා කොටස් වල විචලතාවයන් පිළිබඳව. අධ්‍යයනය කිරීම අවශ්‍ය වේ. අධ්‍යයනය කිරීම අවශ්‍ය වේ. හරි, ලියන්න ඊළඟ දේ. ඊළඟ දේ කුඩා කොටස් පිළිබඳව වෙනම අධ්‍යයනය කිරීම තුළින්. කුඩා කොටස් වල වෙනම අධ්‍යයනය කිරීම තුළින්. කුඩා කොටස් වල වෙනම අධ්‍යයනය කිරීම තුළින්. කුඩා කොටස් පිළිබඳ වෙනම අධ්‍යයනය කිරීම තුළින්. අනාගතයේ ඇතිවිය හැකි. අනාගතයේ ඇතිවිය හැකි. විශාල වෙනස්කම් වලට. කල්තියා හඳුනා ගැනීම.
අදය හඳුනා ගැනීම. හරි ඊළඟ ලියන්න. ආර්ථික ක්‍රියාකාරකම් ආර්ථික ක්‍රියාකාරකම් වඩා ඵලදායීව හා වඩා ඵලදායීව හා වඩා ඵලදායීව හා ප්‍රශස්තව වඩා ඵලදායීව හා ප්‍රශස්තව. ප්‍රශස්තව කියන්නේ කොහොමද? ප්‍රශස්තව. ප්‍රශස්තව. වඩා ඵලදායී වහා ප්‍රශස්තව සිදු කළ හැකිවීම. සිදු කළ හැකිවීම. සිදු කළ හැකිවීම. ඒ කොහොමද එහෙම කියන්නේ? දැන් මම බලාගෙන යනවා, හරි මිල ගණන් වැඩි කියලා අපි ඉතින් කමන්නේ කියලා. දැන් සමස්තයේ මිල ගණන් වැඩි කියලා අපි හිතාගෙන ගිහිල්ලා ඔහේ කිසිම දෙයක් තර්කණය කරන්න නැතුව ඔහේ ගිහිලා භාණ්ඩයක් සේවා මිලදී කරගෙන එනවා. හැබැයි අපිට පේනවා අපි ගත්ත භාණ්ඩයට වඩා එහා සමානම අපිට අපේ අවශ්‍යතාවයන් හා උමනාවන් ඉටු කරන තවත් භාණ්ඩ වර්ග දෙන උදාහරණයක් කියද හොඳම දේ තමයි බිත්තරවල මිල ගණන් වැඩි වෙනකොට මිනිස්සු මාළු වලට යනවා. මිනිස්සු මොනවාද? චිකන් වලට යනවා, නැත්නම් සොජේජස් වලට යනවා. සාමාන්‍ය මිනිස්සු හිතන සරලවම දෙයක් බලන්නෝ, බිත්තරවල මිල ගණන් වැඩි කිය බිත්තරම මිල දී ගන්නවා. දැන් එහිට වඩා හොඳ තාර්කික පාරිභෝගිකයෙක් නම් දැන් භාණ්ඩ හා සේවාවල මිල ගණන් වැඩි කමක් නැහැ, ඔන්න ඔය ගන්නවා කියලා අර ගන්නවා. හැබැයි ආඩ පේනවා, ආඩ පේනවා අර ඔයා ගත්ත භාණ්ඩයට වඩා ඔයා ගත්ත භාණ්ඩය හා සමානම උපයෝගීතාවයක් ලබා දෙන තව වෙන වෙන භාණ්ඩ වර්ග තියෙනවා. ඉතින් ඒ භාණ්ඩවල මිල ගණන් අඩු වෙලා ඔයාට මිලෝදයක් හිතන්න තෝ ගිහිලා භාණ්ඩයක් සේවාවක් මිලදී ගත්තොත්, ඔයා සාරවාර්ථික විද්‍යාපැත්තෙන් විතරක් හිතලා ගිහිලා මිලදී ගත්තොත් ඔයාට වෙන්නේ මොකද? පාඩුව. ඔයා දැන් ඕක තර්කණය කරගෙන යන ඔයාට දැන් සූක්ෂම හිතනවානේ. ඒකද සමස්තයක් පිළිබඳව හිතවන්න ගත්තොත් එහෙම මාර ප්‍රශ්නයක්. ඕක තමයි කියන්නේ එදිනෙදා දේවල් එදිනෙදා පාඩම් කරන්න කියලා. ඔයා හිතන්න ඔයා මිලෝදයක් පාඩම් කරලා නැහැ, ඔයා මෙලෝදයක් පාඩම් කරපු නැති, ඔයා යන විභාගෙට, විභාගෙට ගිහිල්ලා විභාගය ලං වෙලා පාඩම් කරන්න පටන් ගන්න. එතකොට සමස්තයක් ගොඩ ගැහිලා තියෙනවාට පාඩම් කරන්න. ඔයාට සමස්තයක් ගොඩ ගැහිලා තියෙනකොට ඔයාට පේන්නේ නෑ ඔයා දන්නේ මොනවද, ඔයා නොදන්නේ මොනවද, ඔයාට විෂය කරුණු මොනවද ගොඩක්ම වැදගත් වෙන්නේ, ඔයාට මේ වෙලාවේ විභාගෙට අහන්නේ මොනවද කියන එක ඔයාට තේරෙන්නේ නෑ. එතකොට ඔයා බලන් ඉන්නවා දැන් මේක නම් හරියන පොඩක් නෑ, මට බෑ, මට නම් ෆේල් වෙයි, අනම්ම නම් කියලා ඔයා මාර විදියට මානසික වැඩෙනවා. නමුත් දැන් ඔයා සාමාන්‍ය විදියට සූක්ෂමව එකින් එක එකින් පාඩම පාඩම් කරන් ගියොත් එහෙම ඔයා දන්නවා දැන් මොනවද ඉන්නේ මොනවද ඉන්නේ නැත්තේ කියලා. ඕකම ආර්ථික විද්‍යාවට පොඩ්ඩක් පෙරලා බැලුවොත් එහෙම ඔයා එක භාණ්ඩයක මිල ගණන් බලවත් සංසන්දනය කරලා හිතන්නවා හිතන්න එලෝලෝ මිල මිල ගණන් වැඩි වෙලා තියෙන. දැන් සමස්තයක් ගත්තොත් ඔයා හිතන්න සාමාන්‍ය ආහාරවල මිල ගණන් වැඩි කියලා. දැන් සාමාන්‍ය ආහාරවල මිල ගණන් වැඩි කිව්වම ඔයා මිලෝදයක් හිතන්න අනේ ඉතින් කමන්නේ නැති කැරට් වල මිල ගණන් මේ වගේ ප්‍රමාණයක් වෙන්නේ කියලා කැරට් ගන්නවා මුළු මාසෙක රැදි වෙන. හිතන්න උදාහරණයක් විදියට කැරට් වල මිල ගණන් දරු රුපියල් 2500 ගියා. හැබැයි තිබ්බේ සතියයි. ඔය කමක් නැහැ කියලා 2500ක් දීලා කැරට් කිලෝ දෙකක් විතර අරන් එනවා. ඒ කියන්නේ 2500 එකක් කියන රුපියල් 5000 දීලා කැරට් කිලෝ දෙකක් අරන් එනවා. ඔය අරන් ඇවිල්ලා මිලෝ දෙයක් දන්නේ නැහැ. හිතන්නේ 2500 කැරට් හැමදාම ගණන් යයි කියලා. හැබැයි සතියකින් විතර බලනවා කැරට් තියන රුපියල් 250යි කිලෝ එක. 250. දැන් ඔයා අපරාධෙන් දැන් ඔයා සාමාන්‍ය කැරට් පරිභෝජනය යන්නේ සතියට හිතන්නකෝ සතියට ග්‍රෑම් 250ක් විතර ෆ්‍රිජ් එකේ දාලා තිබ්බොත් සාමාන්‍ය සති දෙකක් තුනක් විතර මේ කැරට් පරිභෝජනය කරන්න පුළුවන්. ඔයා මෙලෝ දෙයක් හිතන්නතෝ හරි ඉතින් කොහොමත් ඉතින් ඔයා
ගාණ්ඩවල මිල ගණන් වැඩි වෙනවා කියලා කැරට්ටයක් ගන්න යනවා. කැරට් ගිහිල්ලා 2500 ගණන් ගන්නවා. ඔයාට තව සති දෙකකින් ආයි මාකට් එකට යනකොට පේනවා කැරට් රුපියල් 250යි. ඔයා ගත්ත පරිභෝජන තීරණය වැරදි. ඇයි? ඔයා සමස්තයක් ගැන විතරයි හිතුවේ. මේ සමස්තයක් ගැන හිතන එක යම් තාක් දුරකට වැරදි නිසා, අපි ගන්න ප්‍රයෝජන දේවල් හරියන්නේ නැති නිසා තමයි මේ සූක්ෂම ආර්ථික විද්‍යාවක් කියන එකක් අපි අධ්‍යයනය කරන්නේ. තේරුණාද? හරි. ඕක තමයි අද දවසේ පාඩම අවසාන. හරි, මෙතනට නම් මම කරා. තව අපිට තියෙනවා තාම ආර්ථික විද්‍යාව යම් තාක් දුරකට පටන් ගත්තේ නැහැ. ලබන සතියේ තියෙනවා ආර්ථික විද්‍යාව නිකුත් කරන ප්‍රකාශ ස්වරූප. එතකොට අපි කතා කරන යථාරූපී ප්‍රකාශයද අභිමතාරූපී ප්‍රකාශය. ලබන සතියේ පන්ති එන්න. ලබන සතියේ පන්ති එනකොට ලබන සතියේ මම පන්ති කතා කරනවා යථාරූපී ප්‍රකාශ අභිමතාරූපී ප්‍රකාශ. ඊට පස්සේ හිඟකම, හිඟකමේ ලක්ෂණ, හිඟකම නිසා ඇති වෙන හේතු දෙක. මේ හේතු නිසා මේ හේතු මොනවාද? අසීමිත මිනිස් උමනායි සම්පත් සීමා සහිත වීම. එතකොට අවශ්‍යතා හා උමනා ගැන කතා කරනවා. අවශ්‍යතා වුමනා ගැන වෙනස්කම් ගැන කතා කරනවා. තේරීම ගැන කතා කරනවා. ඔයාට ලබන සතියේ පන්ති එන්න මෙන්න මේ ප්‍රධාන මාතෘකා තුන කතා කරනවා. අංක එක තමයි ආර්ථික විද්‍යාවේ නිකුත් කරන ප්‍රකාශය මොකනවාද? ආර්ථික විද්‍යාව නිකුත් කරන ප්‍රකාශය මොනවාද? ඒ ප්‍රකාශ වර්ග දෙක ගැන කතා කරනවා. ඊට පස්සේ අපි කතා කරනවා ආර්ථික විද්‍යාවේ ප්‍රධානම ගැටලුව, ආර්ථික විද්‍යාව ප්‍රධානම බේස් එක හිඟකම කියන එක. හිඟකමේ ලක්ෂණ ගැන කතා කරනවා. හිඟකම ඇතිවීම හේතු ගැන කතා කරනවා. හිඟකම ඇතිවීම හේතු වල අවශ්‍යතා හා වුමනා ගැන වෙන වෙනම කතා කරනවා. ඒකේ වෙනස්කම් ගැන කතා කරනවා. ඒකේ සමානකම් ගැන කතා කරනවා. තේරීම ගැන කතා කරනවා. ඔන්න ඕක තමයි ආර්ථික විද්‍යාව උන පටන් ගන්නම දැන් තියෙන්නේ. මේවත් අහනවා නිරන්තරයෙන් අහන මේ දැන් මෙච්චර කල් කියපු ඒවා සාමාන්‍ය මට්ටමක අහලා තියෙනවා. ඕගොල්ලන්ගේ A level ස්කෝලර් ප්‍රශ්න පත්‍රය එහෙම මේ වගේ දේවල් නිරන්තරයෙන් දකින්න පුළුවන්. මොනවාද? සූක්ෂම ආර්ථික විද්‍යාව මොනවාද? සාරු ආර්ථික විද්‍යාව කියන්නේ මොකද්ද? ඊට පස්සේ ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවේ රැජිනක් වෙන්නේ ඇයි? ආර්ථික විද්‍යාව විද්‍යාවක් වන්නේ ඇයි? ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවක් වන්නේ ඇයි කියන එක නිරන්තරයෙන් ওই රචනා ප්‍රශ්නවලට අහනවා. ලකුණු 5යි, ලකුණු 4යි, ලකුණු 3යි, ලකුණු 6යි විස්තර කරා. දැන් මම විස්තර කරනත් එක්කම දීලා තියෙනවා. ඔයාලා තියෙන්නේ හොඳට විස්තර කරලා ලකුණු ටික ගන්න. හරි. අපි එනවා අද දවසේ පටන් ගත්ත තැනට. මම කිව්වා අපේ පන්තියේ සමන විනාඩි 5ක් කලින් දවසේ කරපු ඒවා ගැන කතා කරනවා. ඊට පස්සේ සෝරි කලින් දවසේ විනාඩි 10ක් කතා කරනවා. කලින් සතියේ කරපු ඒවා විනාඩි 5ක් කතා කරනවා මේ සතියේ කරන ඒවා. හරිද? එතකොට ඔයාලට පන්තියේ අවසානයේ සහ මුල විනාඩි 10 සහ විනාඩි 5 කියන බෙදෙනවා. විනාඩි 5 ඇතුළත ඔයාලට ගිය මේ දවසේ සාරාංශය සහ ගිය සතියවල කරපු ඒවා සාරාංශයක් ඔයාලට සාමාන්‍ය මතකයට ඔලුවට එනවා. හරි. හරි. ඊට පස්සේ අපි කතා කරන පළවෙනි එකම කතා කරනවා. අංක එක තමයි ආර්ථික විද්‍යාව අධ්‍යයනය කරන ස්වරූප. ආර්ථික විද්‍යාව සෝරි ආර්ථික විද්‍යාව විද්‍යාවක් වන්නේයි. ආර්ථික විද්‍යාව විද්‍යාව කියන එකේ වෙන්නේ න්‍යායන් සහ මූලධර්ම මත පදනම් වෙලා තමයි දරුවා විද්‍යාවක් කියන එක ගොඩනැගිලා තියෙන්නේ. න්‍යායන් සහ මූලධර්ම මත පදනම් වෙලා නැගෙන ගොඩනැගෙන ආර්ථික සෝරි විද්‍යාව ආර්ථික විද්‍යාවෙත් ඔය න්‍යායන් සහ මූලධර්ම මත පදනම් වෙලා තමයි අපි කතා කරන අවසානම නිගමන ප්‍රතිඵල සහ තීරණයන් කියන දේවල් ගන්න. ඒක නිසා මේ ආර්ථික විද්‍යාවේ වගේම විද්‍යාවේ වගේම මේ ගන්න තීරණ නිගමන විෂයානුකූලව විද්‍යානුකූලව ඔප්පු කරන්නත් පුළුවන්. ආර්ථික විද්‍යාවෙත් එහෙමයි මේ විද්‍යානුකූලව විෂයානුකූලව ඔප්පු කිරීමේ හැකියාවක් තියෙනවා මෙතනදී. ඊට පස්සේ අපි කතා කරා ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවක් වෙන්නේ නැහැ කියලා. සමාජ විද්‍යාවේ කරන්නේත් මිනිසුන්ගේ හැසිරීම අධ්‍යයනය කරන එක. ආර්ථික විද්‍යාව කරන්නේ සමාජයේ මිනිසුන්ගේ හැසිරීම අධ්‍යයනය කරන එක ආර්ථික ක්‍රියාකාරකම් තුළින්. ආර්ථික ක්‍රියාකාරකම් තුළින්. ඊට පස්සේ අපි කතා කරා සමාජ විද්‍යාව ඒ රැජින ඇයි වෙන්නේ ඇයි කියන එක. සමාජ විද්‍යාවේ රැජින වෙන්න ප්‍රධාන හේතු කිහිපයක් තියෙන. අංක එක තමයි සමාජ විද්‍යාව කියන්නේ මොකද්ද කියන එක. සමාජ විද්‍යාවෙන් කරන්නේ සමාජයේ මිනිසුන්ගේ හැසිරීම අධ්‍යයනය කරන එක. ආර්ථික විද්‍යාවේ කරන්නේ සමාජයේ මිනිසුන්ගේ හැසිරීම අධ්‍යයනය කරන. හැබැයි සමාජ විද්‍යාවේ වෙන වෙන වර්ග කිහිපයක් කතා කරනවා. නමුත් ආර්ථික විද්‍යාව කතා කරන්නේ මිනිසුන්ට වඩාත්ම වුවමනා ආහාර වයිනි පරිභෝජන සම්පත් කොහොමද අපි හිඟ සම්පත් භාවිතා කරලා ඒවා ඉටු කරගන්න කියන එක. එතකොට මූලිකම මිනිස් අවශ්‍යතාවයන් ජීවත් වෙන සඳහා අවශ්‍ය වන දේවල් තමයි මූලික වශයෙන් ආර්ථික විද්‍යාව කතා කරන්නේ. එතකොට සමාජ විද්‍යාවේ චූටි 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 පද්ධතීන් වෙන වෙනම කතා කරනවා. නමුත් ආර්ථික විද්‍යාවට පැත්තට ආවට පස්සේ මේ වෙනම පද්ධති පිළිබඳ සමස්ත අවබෝධයක් පොදුවේ අධ්‍යයනයක් කරනවා. හරිද? දෙක. ඊට පස්සේ කතා කරා ආර්ථික විද්‍යාවේ මූලික ගැටලු වලට පිළිතුරක් ලබා දෙනවා සමාජ විද්‍යාවට සාපේක්ෂව. මූලිකම ගැටලු, දෙවන ගැටලු දේවල් සඳහා මෙතනදී ගැටලු ඇති වෙනවා. හරිද? ඊට පස්සේ අපි කතා කරනවා ඊට පස්සේ අපි කතා කරා ආර්ථික විද්‍යාව අධ්‍යයනය කරන ආකාර. ආර්ථික විද්‍යාව අධ්‍යයනය කරන ආකාර ස්වරූප දෙකයි.
සාර්වාර්ථක විද්‍යාව සමස්තයක් පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාවට අපි කියන සාර්වාර්ථක විද්‍යාව. උදාහරණ උද්ධමනය, පොදු බිල මට්ටම, සේවා නියුක්තිය, සේවා වියුක්තිය, දළදේශී නිෂ්පාදනය, පූර්ණ මුදල් සැපයුම් වගේ දේවල්. හරි, ඕකට මම වෙන වෙනම ඕක ඉස්සරහට ගිහින් කතා කරන්න පුළුවන් වෙනවා. සූක්ෂම ආර්ථික විද්‍යාව කියන්නේ සමස්ත ආර්ථිකයේ කුඩා කොටස් වලට වෙන් කරලා ඒක වෙන වෙනම අධ්‍යයනය කරනවා. මේ වෙන වෙනම අධ්‍යයනය කරද්දී අපිට ප්‍රධාන වශයෙන් උදාහරණ ගත්තොත් එක භාණ්ඩයක මිල, කිසියම් ආයතනයක ආදායම, කිසියම් ආයතනයක හදන භාණ්ඩ හා සේවා ප්‍රමාණය, කිසියම් ආයතනයක ලබන ලාභය වගේ දේවල් තමයි අදට කතා කරන්නේ. හරි, ඕක තමයි අපි අද දවසේ කන්ටේන් එක. එහෙනම් තව විනාඩි 5කින් BS පන්තිය පටන් ගමු. එහෙනම් දරුවෝ අදට ආයු බොවන්. මොන හරි ගැටලු තියෙනවද? මොන හරි ගැටලු තියෙනවද දරුවෝ? හරි රශ්මිනේ, මං හිතන අලුතෙන් ආපු ළමයා රශ්මි. හරි, මොනහරි ගැටලු තිබ්බොත් මෙතනදී ප්‍රසිද්ධිය හන්ද නිකන් ලැජ්ජ රැජ්ජය වගේ නා, නැත්නම් බයයි වගේ නා. සර් මට මේ දේ තියෙන්නේ නැහැ. සර් මට මේකට ඔප්ෂන් නැහැ. අන්න ඔප්ෂන් නැහැ දෙන්න. ඔයගොල්ලන්ගේ දින සියලුම විෂයානුකූල ගැටලු නිරාකරණය කරන්න තමයි අපි ඉන්නේ. ඒක නිසා මම ඉන්නේ සහ අපි අනිත් දුරවලුට ඉන්නේ. මම ඉන්නේ ඔයගොල්ලන්ගේ 100%ක් ප්‍රතිඵල මත ගොඩනැගිච්ච පත්තියක් නිසා ඔයාලගේ හොඳ රිසල්ට් එකක් අරන් දීලා හොඳ ප්‍රතිඵලයක් ලබා දෙන්න තමයි මේ ප්ලෑන් එක කරන්නේ. මේ නිසා ඕගොල්ලන්ට තියෙන දෙන්න ඔපරේටින් සපෝට් එක අපි දෙනවා මේ පන්තියේ. හරි, එහෙනම් දරුවෝ අදට පන්තිය ඉවරයි. හරි, ගෝවන්.